නමෝ බුද්දාය. විධිමත් යාන්ත්‍රණයකට නිවැරදි ආමන්ත්‍රණයක් මහජන වේදිකාවේ තවත් කතා බහක් ආරම්භ කරන්නටයි අපි මේ සූදානම් වන්නේ. මහජන වේදිකාවෙන් නිරන්තරයෙන්ම අපි අපේ අවධානය යොමු කරනවා සමාජයේ පවතින කාලීන ප්‍රශ්න ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා උචිත වන සාකච්ඡා මණ්ඩපයක් මේ තුළින් මෙහෙවන්නට. ඉතින් අදත් අපි සූදානම් වන්නේ මහජන වේදිකාවෙන් එවන් කාලීන වශයෙන් වැදගත් වන මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්නට. එසේනම් ආරාධනා කරනවා මහජන වේදිකාවත් සමඟ සම්බන්ධ වන්නට මේ විධිමත් යාන්ත්‍රණයකට නිවැරදි ආමන්ත්‍රණයක් මහජන වේදිකාව. අද දවසේ මහජන වේදිකාවෙන් අපි කතා බහ කරන්නේ ව්‍යවසායකත්වය සහ කොඩා ව්‍යාපාර කළමනාකරණය කියන මාතෘකාව පිළිබඳවයි. මේ පිළිබඳව කතා බහ කරන්නට අද දිනේදී මහජන වේදිකාවට පැමිණ සිටිනවා ජාතික ව්‍යාපාර කළමනාකරණ විද්‍යායතනයේ නැත්නම් NSBM හරිත සරසවියේහි අධ්‍යයන කටයුතු ප්‍රධානී ව්‍යාපාර පීඨයේහි ලහිරු ගුණසේකර මහත්මයා. අපි එතුමාව ඉතාම සාදරයෙන් පිළිගන්නවා මහජන වේදිකාවට. ආයුබෝවන් එතුමාට. මහජන වේදිකාවෙන් අපි නිරන්තරයෙන්ම අවධානය යොමු කරනවා කාලීන වශයෙන් වැදගත් වන මාතෘකා පිළිබඳව කතා බහ කරන්නට. මේ යුගයේ ශ්‍රී ලාංකික සමාජයේ විශේෂ අවධානයක් යොමු වෙලා තිබෙනවා ව්‍යාපාර පිළිබඳව. අපේ ශ්‍රී ලාංකික ජනතාව ව්‍යාපාරවලට යොමු වීම සහ යොමු කිරීම කියන කාරණය පිළිබඳව මේ දවස්වල සමාජයේ විශේෂ කතා බහක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම තරුණ දරුවන්, තරුණ ප්‍රජාව සහ ව්‍යාපාරවලට කැමැත්තක් දක්වන පුද්ගලයන් මේවාට යොමු වීම සහ එහි ප්‍රතිලාභ රටක් වශයෙන් ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීම කියන කාරණය පිළිබඳව විශේෂයෙන් මහජනතාව වශයෙන් අපි කතා බහ කරනවා. මෙතනදී ව්‍යාපාර පිළිබඳව දැනුවත් වීම, එහි නිපුණත්වය ලබා ගැනීම, නැත්නම් මේ විෂය පිළිබඳව අවබෝධය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා ව්‍යාපාර සිදු කිරීමට නම්. ඒ නිසාම මහජන වේදිකාවෙන් අපි අවධානය යොමු කරනවා ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තුෙන් සිටින ඔබට අවශ්‍ය දැනුම ලබා දෙනට, ඒ සඳහා ඔබට අවශ්‍ය පහසුකම් සැලසීමට. අපගේ පහුගිය වැඩසටහන්වලදීත් අපි කතා බහ කරා ඔබ ව්‍යාපාරයක් කරන්නට කැමැත්තෙන් සිටිනවා නම් ඔබට රජයේ ආයතනවලින් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ කියන කාරණය පිළිබඳව. ඉතින් අද අපි සූදානම් වන්නේ මහජන වේදිකාවෙන් ව්‍යාපාරයක් කරන්නට කැමැත්තෙන් සිටින ඔබට ඔබ දැනගත යුතු කාරණා මොනවාද? ව්‍යාපාරයක් කියන්නේ මොනවාද? ඒ ව්‍යාපාරය සාර්ථක කරගන්නට ඔබ සතු විය යුතු ලක්ෂණ මොනවාද? ව්‍යාපාරයක් කරනකොට ඔබ අනතුරේ නොවැටි සිටිනට ඔබ දැනගන්නට ඕනේ කටයුතු කාරණා මොනවාද? ඒ වගේම වර්තමානයේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් මහජන අපි පොදුවේ මුහුණ දෙන ගැටලු මොනවාද කියන කාරණා පිළිබඳව අපි අද දිනේදී කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් මේ වැඩසටහනට ආරම්භයක් වශයෙන් අද මහජන වේදිකාවට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්වය පිළිබඳව ඉතාම විශේෂ අධ්‍යාපන ආයතනයක් වශයෙන් කටයුතු කරන NSBM හරිත සරසවියේ ආචාර්ය මහත් ආචාර්යවරයෙක් තමයි අද පැමිණ සිටින්නේ. ඉතින් එතුමාණන් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව ශ්‍රී ලාංකික සමාජයේ ප්‍රායෝගික තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනය, අධ්‍යයනයේදී මොන මොන කාරණාද කියන කාමේ කාරණා දෙකම එකට මුහු කරලා තමයි අද ඔබව දැනුවත් කරන්නට මේ මහජන වේදිකාවට පැමිණ සිටින්නේ. එසේනම් අපි කතාබහ ආරම්භ කරමු. අපිට මේ කතාබහ ආරම්භ කරන්නට ප්‍රවේශයක් වශයෙන් ලහිරු ගුණසේකර මහත්මිය අපිට කියලා දෙන්න. දැන් අපි කතාබහ කරනවා ව්‍යාපාර සහ තව අපි වචනයක් කියනවා ව්‍යවසායකත්වය කියලා. මෙතනදී බොහෝ වෙලාවට මේ දෙකේ සම්බන්ධයක් තියෙනවා සහ වෙනස්කමක් තියෙනවා. මෙතනදී අපි ව්‍යාපාර කියන වචනය දන්නවා. නමුත් ව්‍යවසායකත්වය කියන වචනය මහජනතාව වශයෙන් අපි තරම් දැනුවත් භාවයක් නැහැ. මොකක්ද මේ ව්‍යවසායකත්වය කියලා කියන්නේ? ඔවින්ද, ඉතාමත්ම සරල උත්තරයක් දෙන්නත් පුළුවන් ඔබේ ප්‍රශ්නයට. ව්‍යවසායකයෙක් කියලා කියන්නේ සරලවම කියනවනම් තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කරන පුද්ගලයෙක්ට. හැබැයි සරල අර්ථකථනයට වඩා තව පොඩි කාරණා දෙක තුනක් එකතු කරාම මේකේ නිර්වචනයක් අපිට හදාගන්න පුළුවන් අපේ කළමනාකරණ න්‍යායන්ට අනුව. ඇත්තටම ව්‍යවසායකයෙක් කියලා කියන්නේ කිසියම් ලාභයක් අපේක්ෂාවෙන් මූල්‍ය අවධානමක් දරමින් තමාගේම ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්ට තමයි අපිට ව්‍යවසායකයෙක් කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට එතන ඒ අර්ථකථනය තුළේ නිර්ණායකය තුළ ඇත්තටම වචන කීපයක් ඔබ හඳුනගන්න ඇති. එකක් තමයි අනිවාර්යයෙන්ම ව්‍යවසායකයෙක් කියන්නේ ලාභයක් බලාපොරොත්තුවෙන් යමක් ආරම්භ කරන කෙනෙක්. ව්‍යවසායකත්වයත් එක්ක අත්වල් බැඳගෙන තියෙන දෙයක් තමයි අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන්ව අනිවාර්යයෙන්ම අවදානමක් ගන්න වෙනවා. මේ අවදානම අරගෙන අපිට ඒක ලාභයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. මේක සමහර විට පාඩුවක් වෙන්න පුළුවන්. නමුත් ඒ අවදානම අනිවාර්යයෙන්ම ලබා ගන්න වෙනවා ඔබ ව්‍යවසායකයෙක් නම්. ඊළඟ කාරණේ තමයි
ඒ දේවල් දෙක යටතේ ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක්ට තමයි අපි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ. අද දවසේදී මේ ශ්‍රී ලාංකික සමාජය තුළ මේ ව්‍යාපාරකරණය, ව්‍යාපාරයක් ආරම්භ කිරීම මේ කාරණා පිළිබඳව බොහෝ සෙයින් කතා බහ කරනවා. දැන් ව්‍යාපාරයක් කරන්නට බලාගෙන ඉන්න කෙනෙක්ට දැන් බොහෝ දෙනාගේ සිතුර තියෙනවා ව්‍යාපාරයක් කරන්නට. දැන් සමහරවිට වෙනත් රැකියාවක නිරත වෙන පුද්ගලයෙක්ටත් අමතර ආදායමක් වශයෙන් ව්‍යාපාරයක් කරන්නට පෙළඹෙනවා. ඒ වගේම පාසල් අධ්‍යාපනයේ හමාර කරන තරුණ දරුවන් ව්‍යාපාර කරන්නට බලාපොරොත්තු සිටිනවා. ඒ වගේම සමහර විට සුළු ව්‍යාපාර කරන පුද්ගලයන් ඉන්නට පුළුවන් ඔවුන්ගේ ව්‍යාපාරය වර්ධනය කරගැනීමේ අපේක්ෂාවෙන් මේ ව්‍යාපාර පිළිබඳව දැනුම ලබා ගන්නට උත්සාහ කරන පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. ඉතින් ඔවුන් දැනුවත් කිරීම තමයි අපේ වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ. අපිට හඳුන්වා දෙන්නේ මේ ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ඔහු යම් යම් කාරණා පිළිබඳව ව්‍යාපාර න්‍යාය ධර්මයන්ට අනුව ඔහු සැලකිලිමත් වෙන්නට ඕනේ කාරණා ඇති. මොනවද ඒ කාරණා ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අපි සැලකිලිමත් වෙන්නට ඕනේ කාරණා මොනවද? ඔව් ඉන්ද, ඇත්තටම මුලින්ම මම පොඩි ව්‍යාපාර වර්ගීකරණය පිළිබඳ හැඳින්වීමකින් ඔබ ඇසු ප්‍රශ්නයට පිළිතුරට එළඹෙන්නම්. ඇත්තටම ව්‍යාපාර ගත්තොත් එහෙම අපිට ව්‍යාපාර වර්ගීකරණය කරන්න විවිධ පදනම් යොදා ගන්න පුළුවන්. ඒක එක පදනමක් තමයි ව්‍යාපාරයන්වල විශාලත්වය අනුව. අපිට ව්‍යාපාර කොටස් කර දක්වන්න පුළුවන් කුඩා පරිමාණ ව්‍යාපාර, මධ්‍යම පරිමාණ ව්‍යාපාර, ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාර. ඇත්තටම මම හිතන්නේ අපි අද මේ සාකච්ඡාවෙන් විශේෂයෙන් උත්සාහ කරන්නේ කතා කරන්න අපේ කුඩා පරිමාණ ව්‍යාපාරික. කුඩා පරිමාණ ව්‍යාපාරයක් කියන්නේ තමන් ස්වාධීන පුද්ගලයෙක්, ඒ වගේම කුඩා ආයෝජනයකින් තමා විසින්ම ආරම්භ කරන්න පුළුවන් සාපේක්ෂව සුළු සේවක ප්‍රමාණයක් ඉන්න ආයතනයක් තමයි ව්‍යාපාරයක් තමයි කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් කියලා කියන්නේ. තමන්ට හොඳ ආයෝජනයක්, විශාල ආයෝජනයක් කරන්න පුළුවන් නම්, විශාල සේවක පිරිසක් යොදා ගන්න පුළුවන් නම්, ඇත්තටම මධ්‍ය පරිමාණ, මහා පරිමාණ ව්‍යාපාරයකින් ආරම්භ කරලා ව්‍යවසායකත්වයට එළඹෙන්නත් පුළුවන්. නමුත් අපි අපේ සමාජය දිහා බැලුවොත් එහෙම වර්තමානයේ මහා පරිමාණ ව්‍යාපාර වෙලා තියෙන හැම ව්‍යාපාරයක්ම වගේ මේවත් නැත්තම් ඉතා විශාල ප්‍රමාණයේ ව්‍යවසායකයන් බොහෝ දෙනෙක් ආරම්භ කරලා තියෙන්නේ කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයකින්. එතකොට ඔබ ඇසූ ප්‍රශ්නේ තමයි ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී මොනවද අපි සැලකිලිමත් විය යුතු කරුණු කියන එක. මේකදී මෙතනදී ඔබතුමාට පොඩි ගැටලුවක් එමු කරන ඔබතුමා මේ ව්‍යාපාරවල ප්‍රමාණය පිළිබඳව සඳහන් කරපු නිසා දැන් අපි දකිනවා සමහර සල්ලි තියෙන පුද්ගලයන් එකපාරට ටිකක් විශාල පරිමාණයේ ව්‍යාපාරවලට පෙළඹෙනවා. සමහරවිට එතනදීම ඔවුන් අසාර්ථක වෙනවා. ඒතර ඇත්ත වශයෙන්ම අපි ව්‍යාපාරයක් පටන් ගන්නට ඕනේ මේ පොඩි තැන ඉඳලා. එහෙම නැත්නම් අපිට සල්ලි තියෙනවා නම් ටිකක් මහා පරිමාණයේ පටන් ගන්න පුළුවන් ද ව්‍යාපාරය? අනිවාර්යෙන්ම මහා පරිමාණයෙන් පටන් ගන්න පුළුවන් වින්දේක ගැටලුවක් නැහැ. නමුත් ඒකට තවත් ඇත්තටම විස්තර කිරීමක් වෙනවා ඔබ කලින් ඇසූ ප්‍රශ්නෙට මගේ පිළිතුරෙන්. මොකද ඔබ ඇසුවේ කරුණවල පළවෙනි කාරණේ විදියට මට කියන්න පුළුවන් ව්‍යාපාරයක් පටන් ගනිද්දී බලන්න ඕන ප්‍රධාන සාධකය තමයි හොඳ ව්‍යාපාර අවස්ථාවක් තියනවාද කියන එක. දැන් බොහෝ දෙනෙක් සල්ලි තිබ්බ කියලා දැනට සමාජයේ තියෙන ගැටලුවකට විසඳුමක් වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන ව්‍යාපාරයක්ම අනුකරණය කරලා ව්‍යාපාරයක් පටන් ගත්තොත් එහෙම ඒක අසාර්ථක වීමේ සම්භාවිතාවය ඉතාමත් වැඩි. අපිට පර්යේෂණ අනුව දැක ගන්න පුළුවන් ව්‍යාපාර අසාර්ථක වෙන ප්‍රමාණයන් ගත්තොත් එහෙම ඒ අසාර්ථක වෙන ව්‍යාපාරවලින් 42%ක්ම අසාර්ථක වන්නේ ව්‍යාපාරයක් පටන් ගන්නවා සැබෑ වෙළඳපොළ අවශ්‍යතාවයක් නැතුව. එතකොට අපි ඇත්තටම පළවෙනි කාරණේ විදිහට බලන්න ඕනේ ව්‍යාපාරයක් පටන් ගනිද්දී මොකක් හරි හොඳ ව්‍යාපාර අවස්ථාවක් තියෙනවද? වෙනත් විදියකින් කියනවා නම් සමාජයේ ගැටලුවක් තියෙනවද ව්‍යාපාරයක් ආරම්භ කිරීම හරහා පිළිතුරක් සැපිය යුතු. එහෙම නැතුව තමාගේ අපි හිතමු දන්න කෙනෙක් අල්ලපු ගෙදර කෙනා වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රදේශයේ අපි හිතමු සිල්ලර කඩයක් පටන් ගත්තොත් එහෙම, මමත් එතනට ගිහිල්ලා සිල්ලර කඩයක් පටන් ගත්තොත් එහෙම මේ ව්‍යාපාර දෙකෙන් එකක් අසාර්ථක වීමේ සම්භාවිතාවය වැඩි. දැන් ඔබ දන්නවා අපි බෞද්ධ ජාතක කතා සාහිත්‍යයෙන් ගත්තත් මී කුණක් ඇති ඔබට හොඳ ධනවත් සිටුවරයෙක් වෙන්න ඔහු මේ මීකුණ විකුණන්න ඔහුට අවස්ථාවක් තිබ්බයි. අදාළ පෝය දවසක් ඒ පූසට ආහාර හොයාගන්න බෑ කියන අවස්ථාව තිබ්බයි. අවස්ථාවෙන් තමයි ඔහු ප්‍රයෝජන අරගෙන මේකෙන් ව්‍යාපාරයක් කරලා මුදල් හොයාගෙන ධනවත් සිටුවරයෙක් බවට පත් වුණේ. එතකොට වර්තමානයේ ශ්‍රී ලංකාවේ සහ සමාජයේ ලෝකයේ ගත්තත් දකින ගැටලුවක් තමයි බොහෝ දෙනා අනුකරණය කරමින් ව්‍යාපාර පටන් ගන්නවා. මේ හින්දා මං කියෝ විදිහට 42%කටත් වඩා ව්‍යාපාර අසාර්ථක වෙනවා මේ නොගැලපෙන වෙළඳපොළ අවශ්‍යතාවයකට ව්‍යාපාරය කරන්න ගිහිල්ලා. එතකොට අපි බලන්න ඕනේ තව අපි දකින කාරණයක් තමයි, අහන කාරණයක් තමයි, බොහෝ දෙනෙක් කියනවා ලංකාවේ ව්‍යාපාරයක්
පටන් ගන්න අමාරුයි කියන එක. ඇත්තටම මගේ දැකීම තමයි ලංකා ව්‍යාපාරයක් පටන් ගන්න බැරි නම් ඇත්තට වෙන කොහෙවත් රටක ව්‍යාපාරයක් පටන් ගන්න ඉතාමත් අමාරුයි. මොකද අපි ලංකාව ගත්තොත් එහෙම ප්‍රශ්න සෙවිය යුතු ගැටලු රාශියක් තියෙනවා. මේ ගැටලු වලට විසඳුම අපිට ව්‍යාපාරයක් විදියට, ඒ කියන්නේ ගැටලුවට විසඳුම ලබා දීලා ඒකට පාරිභෝගිකයන්ගෙන් මුදලක් ලබාගෙන මේක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. නමුත් ඔබ දියුණු රටකට ගියොත් එහෙම ඔවුන් මේ ගැටලු වලට ඇත්තටම විසඳුම් වශයෙන් ව්‍යාපාර රාශියක් පිහිටවාගෙන තියෙන දැනටමත්. එතකොට මේ ගැටලු අඩුයි, අලුතින් ව්‍යාපාර හදන්න පුළුවන්. ඒ රටවල ඔබට තියෙන ව්‍යාපාරයක රැකියාවක් ලබාගෙන හොඳ ජීවන තත්ත්වයක් ගොඩනගාගෙන ජීවත් වෙන්න පුළුවන්. නමුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාව වගේ රටක ඉතාමත් වැඩි. එතකොට අංක එක කාරණේ ඒක තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතනදී පාරිභෝගිකයන් ප්‍රමාණය, දැන් අපේ රටේ සිටින පාරිභෝගිකයන් ප්‍රමාණය සුළුයි. දැන් ඉන්දියාව හා සැසඳනකොට අපේ රටේ පාරිභෝගික ප්‍රමාණය අඩුයි. මේක බාධාවක් වෙන්නේ නැද්ද ව්‍යාපාරයක සාර්ථකත්වයකට? නෑ, කොහෙත්ම නෑ. මෙතන පාරිභෝගික ප්‍රමාණය කියන එක ගත්තොත් එහෙම වින්දේ අපි බලන්න ඕනේ ඇත්තටම ගැටලුව මොකක්ද කියන එක. ගැටලුව පොදු ගැටලුවක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පෞද්ගලිකව එක්කෙනෙක් හෝ දෙන්නෙක්ට තියෙන අවශ්‍යතාවයක් නෙමෙයි. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපි අලුත් කඩේ උසාවි සංකීර්ණයට ගියොත් එහෙම එතන විශාල නීතිඥ කාර්යාල ප්‍රමාණයක් තියෙනවා, විශාල ජන සංඛ්‍යාවක් නිතිපතා යනවෙනවා. මෙතනට මම දැකලා තියෙන ප්‍රධාන අවශ්‍යතාවයක් තමයි ඇත්තටම ආහාර ගන්න හොඳ සුදුසු තැනක් නැහැ. අපි සාමාන්‍යයෙන් රෝහල් සංකීර්ණයකට ගියත් ලංකාවේ තියෙන මේ තැන විශාල ජනකායක් යන එන තැනක්. නමුත් සරල දෙයක් ආහාර ගන්න හොඳ කෑම කඩයක් නැහැ. එතකොට මේ පිරිසිදුයෙන් අපිට විශ්වාසනීය ආහාරයට ගන්න තරක් නැහැ සමහරවිට. ඒක මම ඊටමත් සරල උදාහරණයක් කිව්වේ. එතකොට ඒ වගේ දැන් අනිත් එක තමයි ව්‍යාපාර අවස්ථාව හඳුනගනින්දි කීයටවත් මේ කවුරුත් කරලා නැති ලෝකේ පළවෙනි වතාවට ඉදිරිපත් කරන දෙයක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබට අනුකරණය කිරීමේ නිදහස තියෙනවා. ඔබට ඒක 100% අපි හිතමු පේටන්ට් බලපත්‍රයක් වගේ ගත්ත දෙයක් බුද්ධිමය දේපල පනතට හානියක් වෙනවා නම් මිස ඔබට තියෙන ව්‍යාපාර කෑම කඩයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ඕනෑම ආකාරයේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඒ සමාජයේ තියෙන ඒ ප්‍රදේශයට හෝ ඒ තැනට ඒකේ හිඟයක් තියෙනවා නම් ඔබට අනිවාර්යෙන් එතනේ ව්‍යාපාරේ පටන් ගන්න පුළුවන්. ඒක දැන් ඔබ ලංකාවේ ජනගහණය ගැන හපු නිසා ඔබ මහා පරිමාණ ව්‍යාපාරයකට යනවනම් සමහර විට විශාල පරිමාණයේ ව්‍යාපාරයකට යනවනම් උනත් ලංකාවේ ඉතාමත් කියන්නේ මිලියන 20ක් කියන ජනගහනේ ව්‍යාපාරයක සාර්ථකත්වයට කොහෙත්ම බලපෑමක් නැහැ. නමුත් ඔබ විශේෂයෙන්ම කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් පටන් ගනිද්දි මේකේ කොහෙත්ම ගැටලුවක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. මෙතනදී අපේ මේ ලහිරු ගුණසේකර මහත්මයා අපේ ආචාර්යතුමා ඊටම වැදගත් කාරණයක් සිහිපත් කරා. දැන් බොහෝ දෙනා ව්‍යාපාරයක් පටන් ගන්නකොට අපි හිතනවා මම සිල්ලර බඩු කඩයක් දානවා, නැත්නම් රීලෝඩ් කඩයක් දානවා, එහෙම නැත්නම් බේකරියක් දානවා කියලා. අපි බොහොම සරලව තමයි හිතන්නේ අපේ ව්‍යාපාරික අවශ්‍යතාවේ සල්ලි ටිකක් හොයාගෙන මේක කරනවා කියලා. නමුත් එතනදී එතුමා සිහිපත් කරේ ඔබ යම්කිසි ගැටලුවක් හඳුනාගෙන ඒ ගැටලුවට පිළිතුරක් වශයෙන් ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට සිතනවා නම් ඔබේ ව්‍යාපාරික සාර්ථකභාවය බොහෝ වෙලාවට සාර්ථක වීම ප්‍රවණතාවේ වැඩි. ඒක විශේෂයෙන්ම අපේ මේ තරුණ දරුවන්, තරුණ ප්‍රජාව ව්‍යාපාර ආරම්භ කරන්නට සිහින දකින ඔබ විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕනේ. ඔබ ජීවත් වන පරිසරේ නැත්නම් ඔබ ව්‍යාපාරය ආරම්භ කරන්නට සිතන ප්‍රදේශයේ මොනවද තියෙන ප්‍රශ්න ගැටලු? මොනවද මිනිසුන්ට ඉටු නොවුණු පාරිභෝගික අවශ්‍යතා? ඒවට කොහොමද මම මගේ ව්‍යාපාරයෙන් පිළිතුරක් සපයන්නේ කියන කාරණේ. මෙතනදී මම ලහිරු ගුණසේකර අපේ ආචාර්යතුමාගෙන් අහන්නට කැමති, කෙනෙක් යම් යම් දේවල් වලට දක්ෂ වෙනවා, ඔහු යම් යම් දේවල් වලට ප්‍රවීණ වෙනවා, මේක ඔහුට බැරිද ව්‍යාපාරයක් වශයෙන් යොදවන්නට? අනිවාර්යයෙන්ම වින්ද. ඒක ඇත්තටම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සැලකිලිමත් විය යුතු තවත් කාරණයක් විදිහට මට හුවා දක්වන්නත් පුළුවන් ඇත්තෙන්ම. ඔබ මොකක් හරි දෙයකට දක්ෂ වෙන්න පුළුවන්. සමහර විට ඔබේ වෘත්තීමය නැඹුරුතාවයක් ඒ පැත්තට තියෙන්න පුළුවන්. එතකොට ඒ වෘත්තීය සම්බන්ධයෙන් ඔබට තියෙන අත්දැකීම තියෙන පැත්තෙන් ඔබ ව්‍යාපාරයක් පටන් ගත්තොත් එහෙම ඒක පර්යේෂණනුව අපිට දැක ගන්න පුළුවන් මේවා සාර්ථක වීමේ ප්‍රවණතාවය. එහෙම වෘත්තීය පසුබිමක් නැතුව හරි ඒ අදාළ ව්‍යාපාරයේ පසුබිමක් නැතුව පටන් ගන්න කෙනෙක්ට වඩා 125%ක සාර්ථක වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ කියනකොට පේනවා ඊටමත් වැඩි සාර්ථක වීමේ සම්භාවිතාවයක් තියෙනවා. තමන්ට මොකක් හරි අවබෝධයක් තියෙන, තමන්ට දැනීමක් තියෙන ශ්‍රේෂ්ත්‍රයකින් මේ ව්‍යාපාරය පටන් ගන්නවා නම්. එතකොට මේ දැනීම කියන දේ අපිට දැනටමත් තියෙන්න පුළුවන්. දැන් මම කතිකාචාර්යවරයෙක් වශයෙන් මට මගේ තියෙන අත්දැකීමත් එක්ක මට
පටන් ගන්න පුළුවන් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වෙන්න පුළුවන් නැත්නම් පෞද්ගලික අධ්‍යාපනය ලබා දීම ආයතනයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි කියන ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් මිනිසුන්ව පුහුණු කිරීමේ ආයතනයක් වෙන්න පුළුවන් ඒ වගේ විවිධ පැති තියෙනවා දැන් ඔබට මේ රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන්නක වශයෙන් ඔබට පුළුවන් සමාජයේ අපි කියනවා ධනාත්මක චින්තනය ඇති කරන වැඩසටහන ඒ වගේ ව්‍යාපාරයක් ඔබ පටන් ගත්තොත් ඔබට හෝ මට ඒ ව්‍යාපාරයේ සාර්ථක කර ගැනීමේ ප්‍රවණතාවම ඊටවත් වැඩි මම සරල උදාහරණයක් විතරයි අපි දෙන්නා ස්ට්‍රීම් කිව්වේ නමුත් ඔබට මේ ව්‍යාපාර පිළිබඳ දැනුම ලබා ගන්න පුළුවන් එක්ක ඔබ වෘත්තීය පුහුණුවක් ලබා ගන්න පුළුවන් රජයේ හෝ පෞද්ගලික ආයතනයක වෙන්න පුළුවන් එහෙම නැත්නම් දැනට තමන්ගේ වෘත්තියෙන් තමන්ගේ ශේෂ්ත්‍රයෙන් තියෙන පැත්තෙන් ඔබ ව්‍යාපාරේ පටන් ගත්තොත් එහෙම ඔබට සාර්ථක වීමේ හැකියාව 125%ක් හොඳ ප්‍රවණතාවක් අනිවාර්යයෙන්. දැන් ඔබතුමා සඳහන් කළා එක කාරණයක් ව්‍යාපාරයක් සාර්ථක කරගන්නට සැලකිලිමත් වෙන්නට ඕනේ. අනිත් කාරණා පිළිබඳවත් අපි කතා බහ කරමු. ඔව්. කාරණා දෙකක් අපි කතා කරා ප්‍රවණ අවස්ථාවක් හඳුනා ගැනීම සහ තමන්ට ඒ භාණ්ඩේ නිෂ්පාදනයේ හෝ සේවාව සැපීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුම අපි දෙවෙනියට කතා කරේ ඒක ඇත්තටම. තුන්වෙනියට ඊටාත්ම විශේෂ කාරණයක් ඒ තමයි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඥානය. එතකොට ව්‍යවසායකයෙක් ගත්තොත් එහෙම ඔහු විවිධ භූමිකාවන් රඟපානවා. අපි තවදුරටත් ඒකට අපිට අවස්ථාව ලැබේ මේ භූමිකාවන් කතා කරන්න. ඒක එක භූමිකාවක් තමයි කළමනාකරණය කියන එක. එතකොට ව්‍යාපාරයක් ඔබ ආරම්භ කරාට පස්සේ ඔබ අනිවාර්යයෙන්ම ව්‍යවසායකත්වය කියන චරිතය ඇතුලේ ඔබට ව්‍යාපාරයේ කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යයි. එතකොට ඔබ ඒ සම්බන්ධයෙන් දැනුම ලබා ගන්න ඕනේ. මේ දැනුම අලවිකරණය පිළිබඳ දැනුම වෙන්න පුළුවන්, විධිමත් දැනුමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මානව සම්පත් කළමනාකරණය වෙන්න පුළුවන්, විශේෂයෙන්ම මූල්‍ය කළමනාකරණය වෙන්න පුළුවන්. ඒ ව්‍යාපාර කළමනාකරණයට සම්බන්ධ විධිමත් දැනුම. ඇත්තටම ඔබ ගත්තොත් එහෙම අපේ බොහෝ ප්‍රදේශවල අපි ගමක හෝටලයක් තියෙන මුදලාලි කෙනෙක් කියන පොදු උදාහරණයක් මම ගත්තොත් එහෙම ඔබ දකිනවා මේ අපේ ගොඩක් ව්‍යාපාරවල පළවෙනි පරම්පරාවේ කියන්නේ ව්‍යාපාරය ආරම්භ කරන කෙනා ව්‍යවසායකයා ඉතාමත්ම සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගනවා. හැබැයි ඔහුගේ දෙවෙනි හෝ තුන්වෙනි පරම්පරාවෙද්දී මේ ව්‍යාපාර විනාශ වී යෑමේ එහෙම නැත්නම් පරිහානියට පත්වීමේ විශේෂ නැඹුරුවක් තියෙනවා. ශ්‍රී ලංකේක සමාජයේ අපි බොහෝ විට මේක අත්දකිනවා. අනිවාර්යයෙන්ම අපි බොහෝමයක්ම අත්දකින කාරණයක්. එතකොට මේකේ ප්‍රධාන හේතුව තමයි මේ ව්‍යාපාර කළමනාකරණය කියන දැනුම මේ ව්‍යාපාරයේ පටන් ගන්න කෙනා තමන් විධිමත් දැනුමක් නොලැබුවට ඔහු මුහුණ දෙන ප්‍රශ්න, ගැටලු, අභියෝග හමුවේ ඒක නිතින්ම ලබා ගන්නවා. අනිතික ඔහුගේ කාලෙදී සමාජ ක්‍රමයක් ගොඩක් වෙනස්. වර්තමාන සමාජ ක්‍රමය හෝ ඔහුගේ ඊළඟ පරම්පරාව, දෙවැනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව එද්දි තියෙන සමාජ ක්‍රමයට වඩා පසු කාලින ඔහුගේ දෙවැනි හෝ තුන්වෙනි පරම්පරාව එද්දි මෙතන ගැටලුව වෙන්නේ ඒ දෙවනි හෝ තුන්වෙනි පරම්පරාවේ පුරුක බොහොමත්ම සෞභාග්‍යමත් ජීවිතයක් තමයි ගත කරන්නේ. තමාගේ උපයපු ධනයෙන්, අනිවාර්යෙන්ම දෙමව්පියන් උපයපු ධනයෙන් බොහොමත්ම සෞභාග්‍යමත්, ඒ වගේම සරල සෙල්ලක්කාරී ජීවිතයක් තමයි බොහෝ වෙලාවට ගත කරන්නේ. නමුත් දෙමව්පියන් මුහුණ දුන්න අභියෝග බාධක ඔහුට සමහර විට මුහුණ දෙීමට සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවල 100%ක්ම කියලා වුණත් නිවැරදි. හොඳ ව්‍යාපාරයක් ගොඩනැගුවොත් කිසියම් කෙනෙක් ඉතාමත් අමාරුවෙන් ඔහු කියටවත් ඔහුගේ ධර්මුණු බුරන්ට ඒ අභියෝග ගැටළු ලබා දෙන්න හිතන්නේ නැහැ. මොකද ඔහු හිතන්නේ ඔහු පුළුවන් තරම් උත්සාහ කරන්නේ අපේ පුතාට, දුවට, ඒ කෙනාට පුළුවන් තරම් සැපවත් ජීවිතයක් ලබා දෙන්න අනිවාර්යයෙන්. එතකොට අන්න එතනදී තමයි මේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විධිමත් දැනුමකට අපේ ව්‍යවසායකයන්ට යොමු වෙන්න පුළුවන්. නැත්නම් ව්‍යවසායකෙක් විදියට දෙවනි හෝ තුන්වෙනි පරම්පරාවෙ ඉන්න කෙනෙක්ට වුණත් මේ අනිවාර්යයෙන්ම කළමනාකරණය පිළිබඳව විධිමත් දැනුමක් ලබා ගන්න අවශ්‍යයි. මේ විධිමත් දැනුම එතකොට තමන්ට උපාධියක් වශයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් දැනටමත් ව්‍යවසායකෙක් නම් තමන්ට ඒක පශ්චාත් උපාධියක් වගේ දෙයකට ගොඩක් ආයතන. දැන් මම ඇත්තටම පැමිණලා තියෙන NSBM හරිත සරසවිය විශේෂයෙන් අපි ව්‍යවසායකයන්ට ඒ අදාළ පශ්චාත් උපාධි සහ ශාස්ත්‍රවේදී උපාධි, Master of Business Administration MBA වගේ වැඩසටහන් ගත්තොත් එහෙම ව්‍යවසායකයන්ට අපි වෙනම ප්‍රතිශතයක් වෙන් කරලා තියෙනවා. මොකද අපි දන්නවා ඒ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ දැනුම ඉතාමත්ම වැදගත් සාධකයක් ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට. ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමේදී තුන්වෙනියට සැලකිලිමත් විය යුතු කාරණය, ඇත්තට මම 1, 2, 3 කියලා කිව්වට ඒක වඩා වැදගත් කෝකද කියන එක නෙමෙයි. නමුත් අපි ඊළඟට දැකිය යුතු කාරණය තමයි මේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීම ඉතාමත් වැදගත්. මම මෙතනදී ඔබතුමාට ගැටලුවක් යොමු කරන්නට කැමතියි. දැන් අපේ මේ වැඩසටහනේ නරඹන සමහර විට අපේ අම්මලා ඉන්නවා, අපේ ගෘහණියෝ ඉන්නවා, සමහරලාට නිවෙස් ආශ්‍රිතව පොඩි පොඩි ව්‍යාපාර කරනවා. දැන් සමහරු කේක් හදනවා, සමහරු රූපලාවන්‍ය කටයුතු කරනවා, සමහරු ඇඳුම් මැසීමේ වගේ දේවල් කරනවා. දැන් මේ වගේ කෙනෙක්ට උනත් මේ පොඩි ව්‍යාපාරයක් මේ වගේ කෙනෙක්ටත් කළමනාකරණය අවශ්‍යද?
කොහොමද මම මගේ මේ කුඩා ව්‍යාපාරේ කළමනාකරණය කරගන්නේ? දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු දැන් කෙනෙක් මල් පැල විකුණනවා. ඒ වගේ පුද්ගලයෙක් කොහොමද මේ ව්‍යාපාර කළමනාකරණය කියන එක කරන්නට? කොහොමද මේ ක්‍රියාවලිය කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම ඔබ අහපු ප්‍රශ්නයට මේ කළමනාකරණය කියන දේ වැදගත්ද කියන එකට ඍජු පිළිතුර තමයි වින්දේ. අනිවාර්යයෙන් මේක වැදගත්. ඔබ හැමදාම මේ මල් පැල විකිණීම කියන ඔබ වර්තමානයේ තියෙන මල් පැල විකිණීම කියන දේම පවත්වාගෙන ඉදිරියට ගමන් කරන්න යනවා නම් සමහර විට කළමනාකරණ මූලධර්මයන් පිළිබඳව අලුතෙන් හැදෑරීමක් අවශ්‍ය නොවෙන්න පුළුවන්. මොකද ඔබ පුහුණුවෙන් ඒ දේ කරන්නේ. නමුත් ඔබට ව්‍යාපාරයේ තව ගොඩනංවල ඔබට තවත් ලාභ වැඩි කරගෙන මේක විශාල ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා නම් ඔබ විශේෂයෙන් මම විශේෂයෙන් සඳහන් කරනවා නම් මූල්‍ය කළමනාකරණය වගේ දේවල්. ඔබ දැන් ඔබ ඔබ ඔය කිව්ව ආකාරයේ ව්‍යාපාර ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ඔවුන් මේ කිසිම දත්තයක් සටහන් කරගන්න එක අපි හිතමු පැලයක් විකුණුවත් මේකේ ආදායම කීයක්ද දවසේ වියදම කීයක්ද කියන එක පවා සැලකිලිමත් වෙන්නේ නැහැ. අනිත් එක තමයි අපි මේ කුඩා ව්‍යාපාරවල අදාළ ව්‍යවසායකත්වය ගැන කතා කරොත් එහෙම බොහොම ව්‍යවසායකයන්ගෙන් මන් දකින ගැටලුවක් තමයි ඔවුන් තමගේ පෞද්ගලික මූල්‍ය තත්ත්වය ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයත් එක්ක පටලව ගන්නවා. එතකොට මේකත් අපි කතා කරන හොඳ කළමනාකරණය නෙමෙයි. ඒකෙදි වෙන ගැටලුව තමයි ඔබගේ මූල්‍ය කළමනාකරණය ගිලිහි යනවා ඔබේ අතින්. ඔබ එතකොට පටලව ගන්නවා ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සහ පෞද්ගලික මූල්‍ය තත්ත්වය පටලවා ගන්නවා. ඔබට නිසි කළමනාකරණය නැති නිසා ඔබට ව්‍යාපාරය දියුණු කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මම දකිනවා හැම ව්‍යවසායකයෙක්ටම පොඩි හෝ මේ කළමනාකරණය පිළිබඳ විධිමත් දැනුමක් ලබා ගන්න පුළුවන් නම් ඒක අනිවාර්යයෙන්ම වැදගත්. ඔව් දැන් අපි දකිනවා සමහරවිට ජීවිත කාලය පුරාම දැන් අපි හිතමු කොණ්ඩය කපන පුද්ගලයෙක් ඉන්නවා නම් සමහරවිට ඔහු ජීවිත කාලය පුරාම ඒ සැලූන් එකක් දාලා කොණ්ඩය කපන රැකියාව කරනවා. ඔහු එතනින් ඉදිරියට යෑමක් නැහැ. එතනදී මේ ව්‍යාපාර කළමනාකාරීත්වය පිළිබඳ ඔහුට තියෙන දැනුම ඔහුගේ ව්‍යාපාරික සාර්ථකත්වයට අනිවාර්යයෙන්ම රුකුලක් සපේනවා. ඉතින් ඔබත් මොන හරි කුඩා හෝ ව්‍යාපාරයක් කරනවා නම් ඔබත් මේ පිළිබඳව අවධානයක් දක්වන්නට අවශ්‍ය. දැන් අපේ කථිකාචාර්යතුමා සඳහන් කරපු පරිදි ඔබේ ව්‍යාපාරයට යොදවන මුදල් ප්‍රමාණය පිළිබඳව ඔබේ කළමනාකාරීත්වයක් අවශ්‍ය. ඔබ වියදම් කරන ප්‍රමාණය, ඔබට ලැබෙන ලාභය, දවසේ මොනතරම් මුදල් ප්‍රමාණයක් ඔබ ලාභයක් වශයෙන් ලැබුවාද සහ ඔබ පෞද්ගලිකව පරිහරණය කරන ධනය සහ ව්‍යාපාරයෙන් ඔබ ලබන ලාභය මේ දෙක වෙනම පවත්වා ගැනීම වගේ කාරණා මෙවැනිකා තවත් ඕනෑ තරම් කාරණා ඇති මේ සම්බන්ධයෙන් දැනුවත් වෙනට ඕනේ. මේ ව්‍යාපාර කළමනාකාරීත්වය කියන එක පිළිබඳව සුළු ව්‍යාපාරිකයන් වන ඔබ අප පවා එවැනි ව්‍යාපාරයක් සිද්ධ කරනවා නම් අපි සැලකිලිමත් වෙනට ඕනේ එවැනි කාරණා පිළිබඳව. දැන් මෙතනදී ඔබතුමා කාරණා තුනක් සාකච්ඡා කරා. මොකක්ද හතරවෙනි කාරණය? හතරවෙනි කාරණය තමයි ඉතාමත්ම වැදගත් වින්ද. තමා භාණ්ඩයක් නම් නිෂ්පාදනය කරන්නේ නිෂ්පාදනය, එහෙම නැත්නම් තමා සේවාවක් නම් සපයන්නේ සේවාවේ ගුණාත්මක භාවය. ඔබ අපි ඔබ සමහර විට සිල්ලර කඩයක් කරන මුදලාලි කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ හිතනවා ඇති ඔබ භාණ්ඩයක් විකුණලා ඒකේ මුදල් ලබා ගැනීමෙන් මේ තමාගේ ව්‍යාපාරයේ ප්‍රධාන ගැනීම සහ විකිණීම අවසන් වෙනවා කියලා. ඇත්තටම ඔබ වර්තමානයේ අපි කළමනා කරන සංකල්පයන් එක කතා කරොත් එහෙම අපිට 100%ක් පිරිසිදු සේවාවන් හෝ 100%ක් පිරිසිදු භාණ්ඩ වෙළඳ පොලේ නැහැ. ඔබ සාමාන්‍යයෙන් පිරිසිදු භාණ්ඩයක්, ඒ කියන්නේ භාණ්ඩයක තියෙන ලක්ෂණ වැඩියෙන් තියෙන දෙයක් විදිහට ගත්තොත් එහෙම ඔබට අලුත් මෝටර් රථයක් ගැන හිතන්න පුළුවන්. නමුත් වින්දේ ඔබ ගිහිල්ලා මෝටර් රථයක් මිලදී ගත්තත් ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා මෝටර් රථයට අලවියෙන් පසු සේවාවක්. මේකට කල් පැවතීමේ සහතිකයක්, එහෙම නැත්නම් වගකීමක්, ඒ වගේම මාස කීපෙන් කීපයට ගිහිල්ලා මේක අලුත් වැඩියා කරගැනීමේ හැකියාවක්. ඒ වගේම ඔබ සේවාවක් විදියට දකින ඔබ හිතමු ඔබ වෛද්‍යවරයෙක් හමු වෙන්න යනවා කියලා. වෛද්‍යවරයෙක් හමු වෙන්න ගිහිල්ලා ඔබ බෙහෙත් ගන්න ගියත් ඒ වෛද්‍යවරයා භාණ්ඩ රාශියක් යොදා ගන්නවා. ඒ වෛද්‍යවරයාගේ වේද නලාව වෙන්න පුළුවන්, ඒ බෙහෙත් වෙන්න පුළුවන්, ද්‍රව්‍යමය අපිට භාණ්ඩ විදියට සලකන්න පුළුවන් දේවල් රාශියක් යොදා ගන්නවා. එතකොට මේකත් එක්කෙන මේ භාණ්ඩ අපි මේකට කියනවා ඇත්තටම කළමනාකරණ න්‍යායන් අනුව ප්‍රොඩක්ට් සර්විස් බන්ඩ්ලිං කියලා. ඒ කියන්නේ අපි සිංහලට මේක හැරෙවොත් එහෙම භාණ්ඩ හා සේවා කලඹක් තමයි ඔබ විකුණන්නේ. තනි භාණ්ඩයක් හෝ තනි සේවාවක් නෙමෙයි. මේක මම ගොඩක් වෙලාවට දකිනවා අපේ ව්‍යාපාරිකයන්ගේ අපි විශේෂයෙන් වර්තමානයේ විශේෂයෙන් කතාබහ වෙන දෙයක් මේ කස්ටමර් සර්විස් කියන පැත්ත. එහෙම නැත්නම් පාරිභෝගිකයාට සේවාව සැපීම සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. ඒ ඔබ හිතනවා දැන් කඩයක් කරන මුදලාලි කෙනෙක් නම් ඔහු හිතනවා හරි මම මේ භාණ්ඩේ විකුණලා මුදල් ටික මගේ අතට ගත්තට පස්සේ මේක හරි කියලා. නමුත් ඒක එහෙම අවසන් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කඩේකට භාණ්ඩයක් ගන්න යන පාරිභෝගිකයා බලාපොරොත්තු වෙනවා සුහද සේවයක්. ඒක කඩේ දැන් ඔබ ගත්තොත් එහෙම මහා පරිමාණයේ භාණ්ඩයක් ඔබ දකින්න ඇති කැටපිල කියලා යන්ත්‍ර තියෙනවා, බුල්ඩෝසර් යන්ත්‍රය වගේම බැකෝ යන්ත්‍ර. මේ කැටපිල
මේ යන්ත්‍රවල අපි මේ වෙබ්සයිට් එකට ගිහින් බැලුවොත් එහෙම ඔහු ඔවුන් කියන දැන් ඒක බැලූ බැල්මට භාණ්ඩයක් පිරිසිදු භාණ්ඩයක් වගේ අපිට හිතෙනවා. නමුත් ඔහු කියනවා අපේ කැටපිල ආයතනය සහ පාරිභෝගිකය අතර තියෙන සම්බන්ධය අපි මේ කැටපිල යන්ත්‍රයක් විකුණුවාට පස්සේ අවසන් වෙන්නේ නැහැ. විකුණුවාට පස්සේ අතිනත දීලා එතනින් අවසන් වෙන්නේ නැහැ. ඒ අතිනත දීලා කරන හුවමාරුව තවත් දිගුකාලීන සේවාවක ආරම්භය පමණයි කියලා. ඉතින් ඒ අනිවාර්යෙන් මේ අලවියත් එක්ක දැන් අපි මේක කුඩා සිල්ලර කඩේකට අපි මේක ගන්නවා නම් භාණ්ඩේ විකුණනවත් එක්ක ඔබ මේක සුහදශීලී වෙන්න ඕනේ. මේ සුහදශීලී වුන් නැත්තම් වෙන්නේ ඔබට ඒ දැනට ඔබේ ඉන්න පාරිභෝගිකයා නැති වෙන්න පුළුවන්. අපි න්‍යායාත්මකව පරේක්ෂණාත්මක ඇත්තටම හොයාගෙන තියෙන දෙයක් කියන දෙයක් අපි ව්‍යාපාර කළමනාකරණේ ඔබ අලුත් පාරිභෝගිකයෙක් හොයාගන්න යනවනම් ඔබ දැනට ඉන්න ඔබේ පාරිභෝගිකයෙක් නැතිවීම අලුත් පාරිභෝගිකයෙක් හොයා ගැනීම වගේ 6 ගුණයක පාඩුවක්. ඉතින් මේක බොහෝ දෙනා දකින්නේ නැහැ. ඔබ හිතනවා හරි මේ බිස්නස් එක يعني ට්‍රාන්සැක්ෂන් එක අපි සල්ලි දීලා පාරිභෝගික භාණ්ඩේ ගත්තට පස්සේ එච්චරයි අපිට බලන්න තියෙන්නේ කියලා. එහෙම නෑ. ඔබ බොහොම සුහදශීලී වෙන්න ඕනේ. ඔබ පාරිභෝගිකයා ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. අන්න එතනදී තමයි මේ ඒක අපි විකුණන භාණ්ඩේ හෝ සේවාවේ ගුණාත්මකභාවයට ඉතාමත්ම වැදගත්. ඉතාම වැදගත් කාරණයක් අපි කතිකාචාර්යතුමා සිහිපත් කළේ මේ පාරිභෝගිකයන් සමග කරන ගනුදෙනුව. ඔබ මෙතනදී ව්‍යාපාරයක් සිද්ධ කරනවා නම් මේ කාරණේදී ඔබ ඉතාම විශාල වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ ශ්‍රී ලාංකික සමාජයේ වෙළඳ මහත්වරුන්ට තිබෙන ලොකුම චෝදනාවක් මේක. අපි කඩේකට බඩුවක් ගන්න ගියාම අපිට හොඳට සලකන්නේ අපිට කතා බහ කරන්නේ නැහැ, හිනා වෙන්නේ, අපි ඉල්ලන බඩුව දෙන්නේ නැහැ, අපේ අවශ්‍යතාවය සපුරන්නේ නැහැ කියන දැන් බොහෝ වෙලාවට අපි බලාපොරොත්තු වෙනවා. අපි ඉල්ලන බඩුව අපිට දුන්නේ නැති වුණත් ඒ වෙළඳ ව්‍යාපාරික මහත්තයා අපිත් එක්ක හොඳින් කතා කරනවා නම්, හිනා වෙනවා නම්, නැත්නම් අපිට බඩුව ගන්න තව තැනක් කියනවා නම් බොහෝ වෙලාවට අපි නැවතත් ඒ ව්‍යාපාරික ආයතනයට යොමු වීමේ ප්‍රවණතාවයක් වැඩි පාරිභෝගික වශයෙන්. ඉතින් මේ කාරණා පිළිබඳව අපි ව්‍යාපාරයක් සිදු කරගෙන යනකොට විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. තවත් කරුණු කාරණා රාශියක් තිබෙනවා මේ සම්බන්ධයෙන්. ව්‍යාපාර කළමනාකාරීත්වය නැත්නම් මේ ව්‍යාසාය කොයි විදිහටද සාර්ථකව පවත්වාගෙන යන්නට ඕනේ, මේ කුඩා ව්‍යාපාර සම්බන්ධයෙන් කියන කාරණේ පිළිබඳව අපිට තවත් කතා බහ කරන්නට කරුණු කාරණා රාශියක් තිබෙනවා. ඊට පෙර අතුව අපි මද විරාමයකට ගිහිලා නැවතත් මහජන වේදිකාව හා සම්බන්ධ වෙමු. මහජන වේදිකාවෙන් අද අපි කතා බහ කරන්නේ ව්‍යවසායකත්වය සහ කුඩා ව්‍යාපාර කළමනාකරණය කියන කාලීන මාතෘකාව පිළිබඳවයි. මේ පිළිබඳව කතා බහ කරන්නට අද මහජන වේදිකාව මැදිරියට පැමිණ සිටිනවා ජාතික ව්‍යාපාර කළමනාකරණ විද්‍යාලයේ නැත්නම් NSBM හරිත සරසවියේහි අධ්‍යයන කටයුතු ප්‍රධාන ව්‍යාපාර පීඨයේහි කතිකාචාර්ය ලහිරු ගුණසේකර මහත්මයා. අපි කතා බහ කර කර සිටියා ව්‍යවසායකයෙක් කියන්නේ කවුද, සාර්ථක ව්‍යවසායකත්වයක් සඳහා අවශ්‍ය වෙන කාරණා මොනවාද කියන දේ පිළිබඳව අපි විශාල වශයෙන් කරුණු කාරණා රාශියක් කතා බහ කරා. මේලඟට අපි අවධානය යොමු කරන්නට අවශ්‍යයි ව්‍යවසායකයාගේ භූමිකාව මොන වගේ එකක්ද කියන එක. දැන් අපේ ව්‍යාපාරයක් සිද්ධ කරාට සමහර විට අපේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන තවත් පුද්ගලයන් ඉන්නවා. එතකොට මේක කණ්ඩායම් වශයෙන් අපි සිද්ධ කරනවා. සමහරට අපි හුදකලාව සිද්ධ කරත් අපිට බොහෝ වෙලාවට තව පුද්ගලයන්ගේ සහයෝගය අවශ්‍ය වෙනවා. එතකොට අපි හඳුනා ගන්නට අවශ්‍යයි ඒ පුද්ගලයාගේ භූමිකාව මොකක්ද කියන එක. තමන්ට සහ අනුන්ට පැවරෙන වගකීම් හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා සාර්ථක ව්‍යවසායක් සිද්ධ කිරීම සඳහා. අපිට කතිකාචාර්යතුමනි අපිට පැහැදිලි කරලා දෙන්න මොකක්ද මේ ව්‍යවසායකයාගේ භූමිකාව කියලා කියන්නේ? ඔවින්ද ව්‍යවසායකෙක් ගත්තොත් එහෙම ඔය ඇත්තටම අපි කියනවා භූමිකාවන් තුනක් රඟපානවා. එකක් ඔහුගේ පළවෙනි භූමිකාව තමයි අයිතිකරුගේ භූමිකාව. ඔහු නිතතින්ම ව්‍යවසායකෙක් අයිතිකරු බවට පත් වෙනවා. මොකද ඔහු තමයි මේකට මූල්‍යමය හෝ භෞතික සම්පත් යොදන්න ව්‍යාපාරය ආරම්භ කරන්නේ. එහෙදි ඔහු ඒ දාන සම්පත් එකක් තමයි ඔහු අනිවාර්යයෙන්ම අවදානම් දරා ගැනීම සිද්ධ කරන්න වෙනවා. දෙවැනි එක තමයි ඔහු විශේෂයෙන්ම ව්‍යාපාරයේ අභිවෘද්ධිය සඳහා නිවැරදි තීරණ ගැනීම කරන්න සිද්ධ වෙනවා මේ අයිතිකරුගේ භූමිකාව තුලින්. දෙවනි භූමිකාව තමයි ඔහු කළමනාකරුවෙකුගේ භූමිකාව රඟපානවා. අපි කතා කරා දැන් විශේෂයෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාරවල සමහර විට ඔබට සේවකයන් විශාල පිරිසක් නැති වෙන්න පුළුවන්. එම තමාම පමණක් වෙන්න පුළුවන් සේවකයා. දැන් මේ කළමනාකරුගේ භූමිකාව සමහරලාට ව්‍යවසායකෙක්ට පුළුවන් වෙන කෙනෙක්ට පවරන්න තමා ඒ භූමිකාව රඟපාන්නේ නැතුව. හැබැයි ඒ ඔබ අයිතිකරුගේ භූමිකාව යටතේ ආයෝජනය කරන සම්පත් ව්‍යාපාරයේ පරමාර්ථ සහ අරමුණු ඉටු කර ගැනීම සඳහා නිසි පරිදි මෙහෙයවීම තමයි මේ කළමනාකරුගේ භූමිකාවෙන්
ව්‍යවසායකයේ රඟ දක්වන්නේ. අපි කළමනාකරණයේ වැදගත්කම ඇත්තරම කලිනුත් කතා කරා. ඊළඟට තුන්වෙනි භූමිකාව තමයි ව්‍යවසායකයේ රඟ දක්වන නායකත්වයේ භූමිකාව. මේකත් ඉතාමත්ම වැදගත්, විශේෂයෙන්ම තමා යටතේ සේවය කරන සේවකයන් පිරිසක් ඉන්නවනම් ඔහු මේ නායකත්වයේ භූමිකාව නිවැරදිව හැසිරෙන්න ඕනේ. ඔහු තමාගේ සේවකයන් ලව ඔවුන් ව්‍යාපාරයේ අරමුණු හා අභිමතාර්ථ ඉටු කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. මෙහිදී එක වැදගත් කාරණයක් තමයි ඔබ තමාගේ සේවකයා ගැන හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. තම සේවකයාගේ පසුබිම ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. දැන් එක උපහාසාත්මක කතාවක් තියෙනවා වින්ද මං කෙටියෙන් කියනවා නම්, එක අපි හිතමු ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳාමක් හાર્ඩ්වෙයාර් එකක් කියලා අපිට කියන්න පුළුවන්. එක හાર્ඩ්වෙයාර් මුදලාලි කෙනෙක් තමාගේ සේවකයාගේ පහර දීමෙන් රෝහල් ගත කරලා ඉන්නවා. එතකොට දැන් මේ සේවකයාගෙන් පොලිසිය විස්තර අහනවා, ඇයි ඔබ මුදලාලිට පහර දුන්නේ? ඒකට දැන් ලොකු කතාවක් කියනවා සේවකයා, මෙහෙම මට කවදාවත් හරියට සලකන්නේ නැහැ, හරියට කතා කරන්නේ නැහැ, මං ගැන අවබෝධයෙන් නෙමෙයි ඉන්නේ මෙහෙම කියලා. හරි, ඒක එහෙම වෙන්න පුළුවන්. දැන් ඇයි පහර දුන්නේ? ඔව්, මම ඊයේ රෑ තිස්සේ වැඩ කරලා මුදලාලිගෙන් ඇහුවා උදේට කන්න තියෙන්නේ මොනවද කියලා. මුදලාලි කිව්වේ මේ කොසුයි පොලිවි කන්න කියලා. දැන් මේ සේවකයා හිතලා තියෙන කොසුයි පොළුයි කන්න කිව්වම විදන්නව කොසු තියෙනවා අතු ගන්න, ඊළඟට පොළු තියෙනවා උදුළු මිටවල් වලට එහෙම ගන්න හાર્ඩ්වෙයාර් එකේ තියෙනවා. නමුත් ඇත්තටම මුදලාලි ඒ වෙලාවේ නම් ඇත්තටම අර්ථ දක්වලා තිබ්බේ හරි මේ කොස් උයලා තියෙනවා, පොල් තියෙනවා, කොසුයි පොළුයි කන්න කියලා. නමුත් මේ සේවකයාත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තිබ්බනම් මුදලාලට සේවකයාත් මුදලාලි ගැන අවබෝධයෙන් හිටියට, මොකද හොඳින් සලකනවා නම් තමයි සේවකයා දන්නේ මේ කියන්නේ තඹපු කොස් සහ පොල් ගැනද නැත්නම් කොසු ඉදල් සහ පොළු ගැනද කියන එක. ඉතින් ඒක ඒ වගේ අවස්ථාවෙන් ඇත්තටම අපි බොහෝ වෙලාවට දකිනවා මේ සේවකයන්ට නිසි නායකත්වය දීලා ඔවුන් ලවා මේ තමාගේ ව්‍යාපාරයේ කටයුතු ඉටු කර ගැනීම සම්බන්ධයෙන්. එතකොට ඔය භූමිකාවන් තුන තමයි ව්‍යවසායකයේ රඟ දක්වන්නේ. ඔබතුමා අවසානයේ කියපු භූමිකාව නායකත්වය කියන භූමිකාව අපි මේ ශ්‍රී ලාංකික සමාජයේ සමහරලාට දකිනවා. දැන් ව්‍යාපාර කරනකොට සමහර අයට මේ පුද්ගලයෝ නෑ මේක කරගන්න, අපිට මේ මිනිස්සු නෑ මේ වැඩේ කරගන්න කියන ප්‍රශ්නේ ඉන්නවා. නමුත් විරකියාවෙන් ඉන්න මිනිසුත් රාශියක් ඉන්නවා අපේ රටේ. නමුත් ඔවුන් නිසි පරිදි නායකත්වයකින් තමන්ගේ ව්‍යාපාර වලට ග්‍රහණය කර ගැනීම හැකියාව සමහරවිට ව්‍යාපාරිකයාට නැහැ. මේ ගැටලුවට කොහොමද අපි විසඳුමක් සපයා ගන්නට ඕනේ? දැන් ඔබතුමා කිව්වා අපි හොඳින් මේ නායකත්වෙ මෙහෙව ගන්නට ඕනේ කියලා. තවදුරටත් ඒක අපිට පොඩි පැහැදිලි කිරීමක් කරොත්. ඔව්, අනිවාර්යයෙන්ම වින්ද්‍යා, අපිට දැන් ඊළඟට ඇත්තටම මට කතා කරන්න පුළුවන් මේ භූමිකාවන් තුනට අවශ්‍ය කුසලතාවයන් තියෙනවා ව්‍යවසායකයෙක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ කුසලතාවයන් වල පළවෙනි එක තමයි තාක්ෂණික කුසලතාව. ඒක ව්‍යාපාරයට සම්බන්ධ තාක්ෂණික දැනුම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ අහපු ප්‍රශ්නයටත් ඇත්තටම මට ඒක ඍජුව සම්බන්ධ කරගන්න පුළුවන්. නිසි පරිදි තමාගේ ව්‍යාපාරයට ගැළපෙන සුදුසුකම් තියෙන ඒ පසුබිම තියෙන සේවකයෙක් හඳුනාගෙන තෝරා ගැනීමේ හැකියාවත් මේ තාක්ෂණික කුසලතාවයන් ගණයට වැටෙන දෙයක්. ඔබ නිවැරදිව කිව්ව විදිහට වර්තමාන සමාජයේ මට දිනපතා පාහේ හම්බෙනව ව්‍යාපාර ඒ ශේෂ්ත්‍රයත් එක්ක වැඩ කරන බොහෝ පිරිසක් වෘත්තීය වේදීන් ඕන් කියන දෙයක් තමයි. අපිට මේ ජොබ්ස් තියෙනවා, අපිට රැකියා අවස්ථාවන් තියෙනවා. නමුත් මේකට ගැළපෙන සුදුසුකම් තියෙන පුද්ගලයන් නැහැ කියන එක. එතකොට අපි ඇත්තරම අපි විශ්වවිද්‍යාලයක් වශයෙන් මේකට මේ ගැටලුවට පිළිතුරු දෙන්න විශාල මෙහෙයක් සිද්ධ කරනවා. නමුත් ඔබ කිව්ව කාරණයට මේ තාක්ෂණික දැනුම පළවෙනි කුසලතාවයේ ව්‍යවසායකයන්ට තියෙන්න ඕනේ. තාක්ෂණික දැනුම හරහා ව්‍යවසායකෙක්ට එක උදාහරණයක් තමයි පුළුවන් වෙන්න ඕනේ තමාගේ ව්‍යාපාරයට ගැළපෙන සේවකයන් හඳුනාගෙන ග්‍රහණය කර ගැනීම. ඒ වගේම තමයි තවත් ගැටලුවක්. දැන් මෙතනදී දැන් මේ ව්‍යාපාරයේ අයිතිකරු සමහරවිට සේවකයන් අරගෙන ඔවුන්ට වැඩ පුරුදු කරලා ඒ යම් කිසි සාර්ථකභාවයකින් මේ ව්‍යාපාරයේ ගිනියනකොට අර අපි කියන කඩාගෙන යනවා කියලා. අර සේවකයන් වෙනත් ව්‍යාපාරවලට නැත්නම් තමන්ගේම ව්‍යාපාරයක් සඳහා පටන් ගන්න යොමු වෙනවා. මෙතනදී අවසානයේ වෙන්නේ මුල් ව්‍යාපාරයත් අසාර්ථක වෙනවා. සමහරවිට අර සේවකයන්ට අසාර්ථක විදිහට ව්‍යාපාරයක් සිදු කරගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳ ඔබතුමා. ඔව්, ඒක ඇත්තටම වින්දයව්. දැන් මේකෙදි ප්‍රධාන කාරණයක් තමයි තමාගේ සේවකයාව කොයිතරම් හොඳින් තමන් රැක බලා ගන්නවද කියලා. ඔබ අහලා ඇති ලෝක ප්‍රසිද්ධ ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් සර් රිචඩ් බ්‍රැන්සන්, ඔහු කියලා තියෙන දෙයක් තමයි ඔබ ඔබගේ සේවකයාව බලා ගන්න. ඔබ ඔබගේ සේවකයාව නිසි පරිදි බලා ගන්නවා නම් ආයි ඔහු නිතතින්ම ඔබගේ පාරිභෝගිකයාව බලාගනී. කියන්නේ පාරිභෝගිකයා ගැන ඔබ අනවශ්‍ය විදියට මේ දුක් වෙන්න අවශ්‍ය නැහැ.
පාරිභෝගික සේවාව ගැන ඔබේ එතන රහස තියෙන ඔබ ඔබේ සේවකයාව නිසි පරිදි බලාගන්න. ඒ කියන්නේ සේවකයා බලාගන්න කියන එකේ සමහර වෙලාවට ඔබ හොඳ පඩියක් ගෙවන එක විතරක් නෙමෙයි මෙතන අපි කතා කරන්නේ. දැන් බොහොම තියෙන වැරදි මතයක් තමයි හොඳ පඩියක් දුන්නම ඇති සේවකයාට ආදරයෙන් කතා කරන්න දන්නේ නැහැ, සේවකයාට අවශ්‍ය හොඳ සේවා වටපිටාවක් හදලා දෙන්නේ නැහැ, ඔහුට නිවාඩු අවශ්‍ය වුණාම නිවාඩු ලබලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔහු හැමතිස්සෙම ඉන්නේ හරි මම මෙතන මේ වැඩපිළිවෙල ඉගෙනගෙන පුළුවන් තරම් ඉක්මනට මෙතනින් ගැලවෙන්න ඕනේ කියන එක. නමුත් ඒ මානසිකත්වය අපි නැති කරන්න ඕනේ. සේවකයාට ඔබ අවශ්‍ය දේවල් දෙනවා නම් ඔබ ආදරයෙන් කරුණාවෙන් කතා කරනවා නම් ඔහුට අවශ්‍ය නිවාඩු මානසික සුවය ඒ හොඳ සේවක සේවය කරන්න පුළුවන් වටපිටාවක් ලබලා දෙනවා නම් විඳ ඔවුන් කියටවත් ඒ සේවා ස්ථානය හැර යන්නේ නැහැ. තව මම දකින ප්‍රායෝගික වැරද්දක් තමයි සමහර මේකේ අනිත් පාර්ශවය තමයි අනවශ්‍ය විදියට කියලා මට කියන්න පුළුවන් හැම අවස්ථාවකදීම මුදල් කරන්න හිතනවා මේ සේවකයා සපේන සේවාව. මේකට එක මට කතාවක් කියන්න පුළුවන් චීනයේ. මම මගේ ඇත්තටම ශාස්ත්‍රවේදී උපාධිය ගත්තේ එහි අවුරුදු දෙකක් හිටියා. මගේ ගුරුතුමෙක් කිව්ව දෙයක් තමයි හොඳ චීනයේ තියෙන උදාහරණයක්. එක වයසක මිනිස්සෙක් ඉඳලා තියෙනවා. මේ වයසක මිනිස්සයාගේ අල්ලපු ගෙදර ඉන්නවා කුඩා දරුවන් රැසක්. මේ දැන් මේ දරුවෝ ටික සාමාන්‍යයෙන් හැමදාම සෙල්ලම් කරනවා. එක දවසක් මේගොල්ලන් හිතුවා හරි අපි හැමදාම එකම සෙල්ලම කරන්න, අපි අද මොකක් හරි වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා අර වයසක මිනිස්සයා දවල්ට නිදා ගන්නවා. ගිහිල්ලා මොවුන් මොකද කරන්නේ වෙනස් සෙල්ලමක් කියලා අර ගෙදරට හයියෙන් දොරට තඩි බාලා මොවුන් දිව යනවා. දැන් වයසක මිනිස්සයාගේ නිින්ද කැඩෙනවා. මොහු දකිනවා මේ දරුවෝ ටික තමයි මේක කරන්නේ. මොහු මේකට උපක්‍රමයක් හිතනවා. කොහොමද මේ දේ දැන් මේ කුඩා දරුවන්ට ඔබ දන්නවා මේක කරන්න එපා කිව්වොත් තව මේක කරන එක වැඩි වෙන එක වෙන්නේ. මොහු හිතන උපක්‍රමය තමයි මොහු දෙවනි දවසෙත් දැන් එනවා මේ ළමයි ටික මේ දොරට තට්ටු කරනවා. මොහු නැගිටලා ඉඳලා ඒ ළමයින්ට කියනවා අනේ ඔයගොල්ලන් ගොඩක් හොඳ වැඩක් කරේ, මම මේ හරි කම්මැලි කමේ හිටියේ, ඇවිල්ලා දොරටත් තට්ටු කළා, මට මේ නැගිටුවා, මෙන්න හැමෝටම ටොෆි දෙක ගානේ කියලා හැමෝටම මේ ටොෆි දෙක ගානේ බෙදෙනවා. ආයි තුන්වෙනි දවසේ ළමයි එද්දි මොහු කියනවා අද නම් මට ටොෆි දෙක ගානේ දෙන්න නැහැ, එක ගානේ තමයි දෙන්න වෙන්නේ කියලා කියනවා. එතකොට ළමයි හිතනවා අයියෝ අපිට ඊයේ දැන් මේ දොරට තට්ටු කරාම ටොෆි දෙක ගානේ හම්බුණා, අද එක ගානේ හම්බෙන්නේ කියලා. ඊළඟ දවසේ හැබැයි ළමයි එනවා, කමන්නේ එක ටොෆියක් හරි හම්බුණානේ කියලා. හැබැයි ළමයි ආවට පස්සේ මොකද කියනවා අද නම් මංගාව සල්ලි නැහැ, ඔබට ඔගලන්ට ටොෆි දෙන්න විදියක් නැහැ කියලා. ළමයි හිතනවා අපි මේ හොඳක් කරේ ගිහිල්ලා යත් කිව්වා හොඳ වැඩක් අපි කරේ කියලා දොරට තට්ටු කළා මේව කරා, අපිට හැබැයි ටොෆි දැන් හම්බෙන්නෙත් නැහැ. ඉතින් දැන් මේ දොරට තට්ටු කරන වැඩේ හරියන්නේ නැහැ, අපිට ටොෆි හම්බෙන්නේ නැහැ. ඔය දේ වෙනවා වෙළඳ අපි ව්‍යාපාර ගත්තොත් එහෙම සමහර වෙලාවට ඔබ ඔබේ සේවකයාට මේ හැමදේම මුදල් කරලා ඔහු කැමැත්තෙන් කරන වැඩකට සමහර වෙලාවට ඔබ මුදල් ගෙවනවා සන්තෝෂමක් විදියට වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ වෙන්නේ සේවකයා මේක මුදල් බලාපොරොත්තුවෙන් තමයි හැමදාම මේක කරන්නේ. ඔබ මුදල් දෙන එකේ මොකක් හරි අතපසු වීමක් වුණොත් එහෙම ඔබ ඒක කරන්නේ නැති වෙන්න පුළුවන්. මට කියන්න ඕනුනේ වැටුපොහෝ මුදල් කියන දේ නෙමේ හැමතිස්සෙම තමන්ගේ සේවකයාව සතුටින් තියනවා කියන එකේ අර්ථය වෙන්නේ. ඔහුට අවශ්‍ය මානසික සහයෝගය කියත් ඉතාමත් වැදගත් වෙනවා මෙතනදී. ඒ කාරණා පිළිබඳවත් අපේ ව්‍යාපාර සිද්ධ කරන පුද්ගලයන් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ මෙවැනි කාරණා පිළිබඳව. සමහර විට අපි මෙවැනි සියුම් කාරණා පිළිබඳව ඇතැම් විට විශේෂ අවධානයක් යොමු කරන්නේ නැහැ. නමුත් ව්‍යාපාර සාර්ථකත්වය සඳහා මේ සියලුම කාරණා පිළිබඳව ඔබ අප සැලකිලිමත් වෙන්නට ඕනේ සාර්ථක ව්‍යාපාරයක් සඳහා. ඔබතුමා සඳහන් කරා මේ ව්‍යවසායකයන් සතු භූමිකාව ඔබතුමා ප්‍රකාශ කරා චරිත තුනක් රඟ දක්වනවායි කියලා. ඒ සම්බන්ධවම එන අනිත් කාරණේ තමයි මේ භූමිකාවන් රඟ දක්වන්නට ඕන් සතු වෙනට ඕනි කුසලතාවය. ඔබතුමා ප්‍රකාශ කරා තාක්ෂණික කුසලතාවේ අපි ඒ පිළිබඳව තවත් කතා බහ කරමු. අනිත් කුසලතාව පිළිබඳව අනිත් කුසලතාව ගැන මම කෙටියෙන් කියනවා නම් ඉන්නේ අනිත් එක තමයි මානව කුසලතාවේ. ඒකත් අපි විවිධ අවස්ථාවන් වල කතා කරා මේ හොඳ යහපත් සම්බන්ධතාවයන් පවත්වා ගන්න එක. එකක් තමයි සේවකයන් එක්ක, අනිත් එක පාරිභෝගිකයන් එක්ක වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ට සේවා සපයන තමන්ගේ සප්ලයර්ස්ලා, ඒ තමන්ගේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ ඕනම ජීවීය කොටසක කියන්නේ මානවයන් එක්ක අනිවාර්යෙන් හොඳ සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි සංකල්පනාත්මක කුසලතා. ව්‍යවසායකයෙක්ට පුළුවන් වෙන්න ඕනේ ව්‍යාපාරයේ දිහා තමන්ගේ සමස්තයක් විදියට දැකලා අනාගතය ගැන දකින්න. අපේ ව්‍යාපාරයේ තව මොනවද අලුත් දේවල් මට මේ ව්‍යාපාරයත් එක්ක පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඔහුට පුළුවන් වෙන්න ඕනේ නව්‍යෝත්පාදනයක් කරන්න. ඒ වගේම හොඳ තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ ව්‍යාපාරයේ අනාගත අභිවෘද්ධිය සඳහා. ඒ වගේම ඔහුට කණ්ඩායම් කුසලතා. මොකද ව්‍යාපාරයක් කරද්දී තමන්ගේ සේවකයන් වෙන්න පුළුවන් තමාම විවිධ කණ්ඩායම්වල කණ්ඩායම් කටයුතු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ කණ්ඩායම් කටයුතු කරන එක දැන් මේකෙදි ප්‍රධාන කාරණයක් තමයි අපි පාසලකුණත් අපි සමහර විශ්වවිද්‍යාල ගත්තත් වෙන දෙයක් තමයි ඔහුට දෙනවා තාක්ෂණික දැනුම උපරිමයෙන්ම ලබා දෙනවා. නමුත්
මානව කුසලතාවය මේ කණ්ඩායම් එක්ක වැඩ කිරීමේ කුසලතාවය ලැබෙන්නේ නැහැ සමහර වෙලාවට. ඔබ දන්නවා මේ සුප්‍රකට Google සමාගමෙන් ඇත්තටම 2018 මුලින්ම ඔවුන් මේක එළි දැක්ුවේ. හැබැයි ඔවුන් දැන් වසර 10ක් පර්යේෂණ කරලා 2018 නැවත එළි දැක්ුවා මේ කළමනාකරුවෙක්ට තියෙන්න ඕනේ විශේෂ ගුණාංග හඳුනා ගැනීමේ ව්‍යාපෘතියක්. මේකට ඔවුන් සඳහන් කරේ ප්‍රොජෙක්ට් ඔක්සිජන් කියලා. මේකෙදී ඔවුන් හඳුනාගත්ත කාරණාවල තියෙන ප්‍රධාන කාරණා කීපයක්ම මේ මානව කුසලතාවය සහ කණ්ඩායම් කුසලතාවය කියන මේ පීපල් මැනේජ්මන්ට් මිනිස්සු එක්ක වැඩ කරන දේ ගැන තමයි ඔවුන් තමන්ගේ අවධානය යොමු කරන්නේ. ඉතින් මේ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමත් ඉතාමත් ප්‍රධාන කුසලතාවයක්. ඒ වගේම සන්නිවේදන කුසලතාවය. ව්‍යවසායකයාට පුළුවන් වෙන්න ඕනේ ව්‍යාපාරයේ තියෙන තොරතුරු එකක් රැස් කිරීම, අනිත් එක නිසි පරිදි අවශ්‍ය තැන්වලදී වාර්තා කිරීම සහ ඒවා සන්නිවේදනය කිරීම. එතකොට ඒක තමන්ගේ පාරිභෝගිකයන්ට වෙන්න පුළුවන්, තමන්ගේ සේවකයන්ට වෙන්න පුළුවන්, තමන් හා සම්බන්ධ වෙන අනිත් හැම පාර්ශ්වයක් එක්කම හොඳ සන්නිවේදනය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම උපදේශන කුසලතාව, විශේෂයෙන්ම තමන් එක්ක සේවක මඩුල්ලක් ඉන්නවා නම් ඒ සේවක මඩුල්ලක් ඉන්නකොට ඔවුන් අතර ගැටලු ඇති වෙන්න පුළුවන්, ඔවුන්ගේ සුබ සාධනයේ සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්, ව්‍යවසායකයා හොඳ උපදේශකයෙක් වෙන්නත් ඕනේ. ඒ වගේම ආදර්ශමත්ව කටයුතු කිරීම කියන එකත් ඉතාමත්ම වැදගත් කුසලතාවයක්. තමන්ගේ සේවකයන් සහ තමන්ගේ ව්‍යාපාරය හා සම්බන්ධ පිරිස් මෙහෙවද්දී ව්‍යවසායකයාට පුළුවන් වෙන්න ඕනේ ලාභ හා පාඩු එක හා සමානව දරා ගන්න. ඒ වගේම ඔහු මොකක් හරි ව්‍යාපාරයේ ගැටලුවක් වුණත් ඒකට නිසි පරිදි මුහුණ දීලා හොඳ ආදර්ශයක් සපයන්න පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ සේවකයන්ට. ඒ වගේම ඔහු වෙලාවට වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. මේ වගේ ආදර්ශ සැපවීමත් එක් කුසලතාවයක්. එතකොට මේ වගේ කුසලතාවයන් අපි ඉතාමත් කෙටියෙන් හතක් ගැන සඳහන් කරා. මේ කුසලතාවය තමයි පන්නරේ වෙන්නේ ව්‍යවසායකයන්ට ඔවුන්ගේ අර මං කිව්ව භූමිකාවන් තුන රඟපාන්න. එතකොට ඒ ආකාරයෙන් අපිට සරලව වින්ද මේ කුසලතාවයන් හඳුනා ගන්න පුළුවන්. දැන් ඔබතුමා ওই විදිහට කුසලතාවයන් පිළිබඳව සඳහන් කරාම දැන් ව්‍යාපාරිකයෙක් වශයෙන් මේ කාරණා පිළිබඳව දැනගන්නට අවශ්‍යයි. නමුත් අපිට එන ගැටලුවක් තමයි අපි දකිනවා බොහොම පොඩි තැනක ඉඳලා ව්‍යාපාර පටන් අරගෙන දියුණු වෙච්ච පුද්ගලයන් අපේ රටේ සමාජයේ අපි බොහෝ දෙනා දකිනවා. නමුත් මේ අය මේ කුසලතා මේ වර්ධනය කරගෙනද නැත්නම් ඔවුන්ගේ භූමිකාවන් හරියට දැනගෙනද මේ තත්ත්වයට ගිහිල්ලා තියෙන්නේ? ඔව්, ඇත්තටම වින්ද්‍යා ඔවුන් මේ මම කිව්ව අපි කතා වෙච්ච කාරණා ගැන විධිමත් අධ්‍යාපනයක් ලැබූ කට්ටිය නෙමෙයි. අපි අතීතය දිහා ඇත්තටම බැලුවොත් බොහෝ දෙනෙක් ඔවුන් තමන් ලබාගත් අත්දැකීම්, අභියෝග, ඒවයින් ලබාගත් පන්නරේ හරහා තමයි ඔවුන් දියුණු වෙලා තියෙන්නේ. හැබැයි ඔබ ඒ එක්කෙනෙක්ගේ ජීවිතය අරගෙන විශ්ලේෂණය කරලා බැලුවොත් එහෙම ඔහු නොදැනුවත්ව, අපි නොදැනුවත්ව මේ අපි මේ කතා කරපු දේවල් ඔහුගේ නිතැතින්ම තිබිලා තියෙනවා. ඒව හරහා තමයි ඔහු මේ සාර්ථකත්වය ලබාගෙන තියෙන්නේ. අපි ඒකයි කිව්වේ ඔහුගේ අර ඕනෑම අපි ගොඩක් ව්‍යාපාර බැලුවොත් දෙවනි තුන්වෙනි පරම්පරාවන් වෙද්දී ඔවුන්ට මුදල් තිබීම නිසා ඔවුන් සමහර වෙලාවට ඒ මුදල් පවත්වාගෙන යන්න තියෙන්න පුළුවන්. නමුත් ඔබ ගොඩක් අපි උදාහරණ ගත්තොත් එහෙම අපි කතා වුණා මේ පරිහානියට පත් වෙන. පරිහානියට පත් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඔවුන්ට මේ ඔවුන්ගේ දෙමව්පියන් වගේ අත්දැකීම් හරහා ලබාගත් පන්නරය අර අපි කතා වෙච්ච මේ මූලධර්ම යොදා ගැනීමක් පිළිබඳ ඔවුන් දැනුවත් නැහැ. ඒකයි ව්‍යාපාර විනාශ වෙලා යන්නේ. විනාශ වෙලා යන්නේ. ඊළඟට අපි කතා බහ කරන්නට මම සිතුවා විශේෂයෙන්ම දැන් අපේ ව්‍යාපාර පිළිබඳව කතා බහ කරනකොට අපේ තරුණ දරුවන්ට නැත්නම් ව්‍යාපාර කෙරෙහි යොමු වුණු පුද්ගලයන්ට ව්‍යාපාර වර්තමානයේ කරන අයට යම් යම් ගැටලු තිබෙනවා. ඒවා පිළිබඳව ඔබතුමා කථිකාචාර්යවරයෙක් වශයෙන් මේ ව්‍යාපාර අධ්‍යන මූලධර්ම වලින් ඔබතුමාට ගැටලු වලට යම් යම් විසඳුම් දෙන්නට පුළුවන්. ඉතින් මේ වගේ වේදිකාවක් අනිවාර්යයෙන්ම ඉතාම හොඳ ප්‍රවේශයක් එවැනි විසඳුමක් සඳහා. මොකද සමහරට සාමාන්‍ය සමාජයේ අපි මිනිස්සුන් පොත්පත් අරගෙන මේවා කියවන්නේ නැහැ. ඉතින් මේ වගේ රූපවාහිනී වැඩසටහනකට සමන් දීමෙන් තමයි සමහරලාට මේ ව්‍යාපාරික සාර්ථකත්වයට අවශ්‍ය කරුණු කාරණා අපි සමහර විට එකතු කරගන්නේ. ඉතින් ඒ නිසා මම හිතුවා මේ ගැටලුව පිළිබඳව අද මහජන වේදිකාවෙන් අපි අනිවාර්යෙන් කතා බහ කරන්නට ඕනේ කියලා. මම ඔබතුමාට යොමු කරන පළවෙනි ගැටලුව තමයි දැන් සමහර පුද්ගලයන් අද මේ වෙනකොට ව්‍යාපාර වලට යොමු වෙලා තිබෙනවා. සමහරු රැකියාව කරන අතරතුර තමන් ඉතිරි කරගත්ත යම් මුදලකින් තමන් සතුව තිබෙන යම් කිසි දේපලක් වත්කමක් යොදවලා ව්‍යාපාර කරනවා. ඒ වගේම සමහර තරුණ දරුවෝ මේ පාසල් අවසානයේම යම් යම් ව්‍යාපාර වලට යොමු වෙනවා. නමුත් බොහෝ වෙලාවට බොහෝ දෙනා මේ ව්‍යාපාර සාර්ථක කරගන්නේ නැහැ. බොහෝ වෙලාවට ඒක අසාර්ථක වෙනවා. දැන් අපි මේ පුද්ගලයන්ගෙන් අහුවාම ඔවුන් සමහරවිට කලකිරුණු ස්වභාවයකින් මේ ව්‍යාපාර පිළිබඳව කතා බහ කරනවා. සමහරවිට ඔවුන් නැවත යන්නෙත් නැහැ, ආයෙ නැවත ව්‍යාපාරයක් කරන්න පියවරක් ඉදිරියට තියන්නෙත් නැහැ තමන්ගේ අතීත අත්දැකීම් මූලික කරගෙන. ඇත්තටම මේ ව්‍යාපාර අසාර්ථක වීම නිසා අපි ව්‍යාපාරයක් සිද්ධ කරන එක අතහැරලා දාන්නට ඕනේ. සරලම් පිළිතුර නැහැ කියන එක වින්දයා. දැන් මම උදාහරණයක් ගත්තොත් එහෙම අපි හැමදෙනාම දන්නවා KFC කියන අවන්හල. මේකේ නිර්මාතෘ තමයි කර්නල් සැන්ඩර්ස් කියන පුද්ගලයා. මේ පුද්ගලයා ඇත්තටම
තමා කුඩා කල ඉඳම්ම විවිධ ව්‍යාපාර රාශියක් ආරම්භ කරලා ඌ හැම එකකින්ම අසපත් වෙනවා. ඊට පස්සේ ඔහු විශේෂයෙන්ම මේ කෑම හදන්න රෙසිපි එකක් හොයාගන්නවා. ඒක ඔහු ආයෝජකයන් 108 දෙනෙක්ව හම්බෙන්න යනවා. මේ හැමෝම මේක ප්‍රතික්ෂේප කරනවා. 109 වෙනි ආයෝජකයාත් එක්ක ඔහු පටන් ගන්න අවන්හල තමයි අද වර්තමානයේ විශේෂ විශාල ලෝකව්‍යාප්ත අවන්හලක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අනිත් එක තමයි මම කියන්න ඕනේ, හැම ඒකත් එක්කම කියන්න ඕනේ එක තමයි, හැම ව්‍යාපාරයක්ම තමාගේ පළවෙනි ව්‍යාපාරයේම සාර්ථක වෙනවා කියන එකට කිසිම සහතිකයක් නැහැ ලෝකේ. මොකද අපි කතා කරා ව්‍යවසායකයා කියන එකේ අර්ථකථනය කරද්දිම ඔබට අවදානමක් ගන්න සිද්ධ වෙනවා. මේ අවදානම හැබැයි අවම කරගන්න පුළුවන් විදියකුත් අපි කතා කරා. ඒක තමයි වෙළඳ පොලේ තියෙන උවමනාවකට ගැළපෙන්න මේ ව්‍යාපාරය පටන් ගන්න එක. ඔබ දැන් ඔය කිව්ව ගොඩක් උදාහරණ වල අපි ඇත්තටම විශ්ලේෂණය කරලා බැලුවොත් එහෙම ඔබ දකින්නේ අර කරන්නන් වාලේ හැමෝම කරලා තියෙන ව්‍යාපාරයක් තමන් පටන් අරගෙන තියෙනවා ඒ ප්‍රදේශයේම හරි ඒ පාරිභෝගික පිරිස වෙතටම. එතකොට වෙන්නේ ඔබ අසාර්ථක වීමේ සම්භාවිතාවය වැඩි. එතනදී අපි විශේෂයෙන් හඳුනා ගන්නට අවශ්‍යයි ඔබේ ප්‍රදේශයේ ඔබ නැත්තම් ව්‍යාපාරය සිදු කරන්නට බලාපොරොත්තු වෙන ශේෂ්ත්‍රයේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම වශයෙන් ඔබ ව්‍යාපාරකරණයට යොමු වීම ඉතාම වැදගත් බවයි අපේ කතිකාචාර්යතුමා නැවත නැවත සඳහන් කරේ. ව්‍යාපාර සාර්ථකත්වයට ඒ කාරණා කොහොමද බලපාන්නේ කියන එක. තවත් කාරණයක් මම ඔබතුමාට යොමු කරන්නට කැමතියි. දැන් මේ අපේ ශ්‍රී ලාංකික සමාජයේ මේ අපි දකිනවා සමහරවිට අපේ තරුණ දරුවන් ව්‍යාපාරවලට යොමු වෙන්නේ යම්කිසි බියක් දක්වනවා. දැන් බොහෝ වෙලාවට බොහෝ දෙනා උත්සාහ කරන්නේ පාසල් අධ්‍යාපනයෙන් හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් හෝ යම්කිසි තාක්ෂණික අධ්‍යාපනයක් ලැබීමෙන් හෝ අද වර්තමානයේ වෙනකොට විවිධ අධ්‍යාපනය ඩිප්ලෝමා සහතික පත්‍ර විවිධ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් තිබෙනවා. මේවා ලබා ගැනීමෙන් පස්සේ බොහෝ දෙනාට පුළුවන් ඔවුන් ලබා ගන්න මේ අධ්‍යාපනය යම්කිසි ව්‍යාපාරයකට යොමු වෙන්නට. නමුත් ඒ සඳහා යොමු වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට අපි සෑම දෙනාම උත්සාහ කරන්නේ රජය හෝ වේවා පෞද්ගලික හෝ වේවා යම්කිසි රැකියාවකට යොමු වෙන්නට. ඒයින් ස්ථිර ආදාය මාර්ගයක් ලබා ගන්නට. මේ වගේ තත්වයකට තමයි අද ශ්‍රී ලාංකික සමාජයේ මුහුණ දීලා තියෙන්නේ. නමුත් ව්‍යාපාරිකයන් අවශ්‍යම යුගයක් මේ තියෙන්නේ. ඉතින් ඒ නිසාම අපේ මේ තරුණ පිරිස විශේෂයෙන්ම මේ ව්‍යාපාරවලට යොමු කරවීම අවශ්‍ය වෙනවා. ඔවුන් ධෛර්යමත් කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් අපේ මේ වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථයක් ඒක. මේ පිළිබඳ ඔබතුමා දක්වන අදහස මොකක්ද? අනිවාර්යම වින්දේ, රටක් සංවර්ධනය කරන්න අවශ්‍ය නම් ව්‍යවසායකත්වය කියන දේ අංක එකට අවශ්‍යයි. දැන් ඔබ ඕනෑම රටක් ගත්තොත් එහෙම සුළු පරිමාණ ව්‍යාපාර තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒ කියන්නේ සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කරපු ව්‍යවසායකයන්. මේ ලංකාවේ ඇත්තටම ඔබ කිව්ව විදියටම අපි දකින එක දෙයක් තමයි මේක. සමහර විට අපේ සංස්කෘතියෙන් එන දෙයක් වෙන්න පුළුවන්. අපි කැමති බොහොම නිෂ්කලංක, ඒ වගේම අපි කියන අපි කම්ෆර්ට් සෝන් එක ඇතුළට වෙලා ඉන්න අපි කැමති නෑ අවදානමක් අරගෙන එළියට යන්න. නමුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අනිවාර්යයෙන්ම අවදානමක් ගන්න සිද්ධ වෙනවා. ඒ අවදානම නැතුව ඔබට ප්‍රතිලාභයක් ලබා ගන්න ලැබෙන්නේ නැහැ. එතකොට ඒ දැන් අනිවාර්යයෙන්ම මට කියන්න තියෙන්නේ දැන් එකක් තමයි සමහර දෙනෙක්ට මේ දැනුමක් නැහැ ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මොකද අපේ අධ්‍යාපන ක්‍රමය ගත්තොත් එහෙම පාසල් දිහා බැලුවොත් එහෙම විශේෂයෙන්ම ව්‍යවසායකත්වය ගැන තියෙන අවධානය ටිකක් අඩුයි. නමුත් ඔබ වෙන රටවල් ගත්තොත් එහෙම ඔවුන්ගේ ව්‍යවසායකත්වය කියන දේ කුඩා කල සිටම හුරු කරන තත්ත්වයක් තියෙනවා. ඒක එක කාරණයක්. හැබැයි ඔබ කිව්වා වගේම මේ ව්‍යවසායකත්වය බවට පරිවර්තනය කරන්න පුළුවන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් අධ්‍යාපනයක් ලබන කෙනෙක් පවා සමහරලාට හොයන්නේ රජයේ රැකියාවක්, එහෙම නැත්නම් ස්ථිර රැකියාවක් හොයන්නේ. මොකද ප්‍රධාන කාරණේ ඔබ ඔබගේ කම්ෆර්ට් සෝන් එකේ තමාට පහසු ඒ මායිමින් එළියට යන්න කැමති නැති එක. නමුත් මේක අනිවාර්යයෙන්ම ඔබට රිස්ක් එකක් ගන්න, එහෙම නැත්නම් අවදානමක් ගන්න සිද්ධ වෙනවා. ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඒක සාර්ථක කරගන්නවා. ඔව්, මෙතනදී ශ්‍රී ලාංකික සමාජයේ විශේෂයෙන්ම රජයේ මොන වගේ දායකත්වයක් දක්වන්නට ඕනේද මේ කාර්යනේ සම්බන්ධයෙන්? අනිවාර්යයෙන්ම වින්ද, අපි වර්තමානයේ එන්න හොඳ ප්‍රවණතාවයක් දකිනවා මේ ව්‍යවසාය සම්බන්ධයෙන්. රජයේ අනුග්‍රහය, විවිධ ආයතන සහ මණ්ඩල පිහිටවීම මගින්, ඒ වගේම දැනුවත් කිරීමේ වැඩසටහන්, ඒ වගේ විවිධ දේවල් රාශියක් ඉටු කිරීම මගින් එක ප්‍රධාන කාරණයක් මම දකිනවා පාසල් අධ්‍යාපන පෙළ පොතට අනිවාර්යයෙන්ම ව්‍යවසායකත්වය ගැන දැනුම ඇතුළත් කිරීම අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ වගේම රජයේ දෙවනුව කරන්න ඕනේ ව්‍යවසායකයන්ට මූල්‍යමය ආයෝජනයක් අනිවාර්යෙන් කරන්න සිද්ධ වෙනවා. එතකොට බොහෝ වෙලාවට කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි මේ අවශ්‍ය ආයෝජනයේ මුදල් හොයාගන්න එක. එතකොට විශේෂයෙන්ම රාජ්‍ය බැංකු ක්‍රමය හරහා දැනට ඇත්තට අපි දකිනවා හොඳ ප්‍රවණතාවයක් විවිධ ණය ලබා දීම ආදිය සිද්ධ කරන එක. හැබැයි අපි ණය ලබා දීමේදී බැංකු පද්ධතිය සැලකිලිමත් විය යුතුනේ මේක සාර්ථක කරගත හැකි ව්‍යාපාරයක්ද කියන එක. අපි අර ඉස්සෙල්ල කතා වෙච්ච කාරණාවලට නැවත සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් ඒ වගේ විශේෂ එකක්
දැනුවත් කිරීම, අධ්‍යාපනය ලබා දීම, අනිත් එක මූල්‍ය පහසුකම් ලබා දීම සහ අවස්ථාවන් ලබා දීම කියන දේ හරහා රජයට විශේෂ දායකත්වයක් දක්වන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. අපි කාරණා රාශියක් අද දිනේදී කතා බහ කරා. ව්‍යවසායකත්වයක් සහ කුඩා පරිමාණයේ ව්‍යාපාර, මේ ව්‍යවසායකත්වයේ කියන සංකල්පය හරහා කොයි වගේ සාර්ථකත්වයක් ළඟා කරගන්නට විශේෂයෙන්ම ව්‍යාපාර කළමනාකාරීත්වයේ කියන කාරණය පිළිබඳව මොනමන විදිහට අපි අවබෝධය ලබා ගන්නට ඕනේද කියන කාරණය පිළිබඳව ලහිරු ගුණසේකර කතිකාචාර්යතුමාත් සමඟ අපි කරුණු කාරණා රාශිය කතා බහ කරා. මෙතනදී කතිකාචාර්යතුමා සඳහන් කර අපි ව්‍යාපාරයක් කරනකොට මේ ව්‍යාපාරයේ කළමනාකාරීත්වයේ පිළිබඳව අපි අධ්‍යයනයක් ලබා ගන්නට අවශ්‍යයි කියලා. අපි අධ්‍යාපනයක් ලබා ගන්නට අවශ්‍යයි. ඔබ කවරාකාර අධ්‍යාපන මට්ටමක සිටියත් ඔබ යම් කිසි ව්‍යාපාරයක් සඳහා යොමු වෙනවා නම් මෙතනදී ඔබ ලබා ගන්න ශාස්ත්‍රීය දැනුම ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට අනිවාර්යයෙන්ම හේතු වෙනවා. ඒ නිසාම ඔබ දැනුවත් වෙන්නට ඕනේ ශ්‍රී ලංකාවේ මොන මොන වගේ ආයතනද ඔබට මේ ව්‍යාපාර කළමනාකාරීත්වය සම්බන්ධයෙන් ඔබට අධ්‍යාපනය ලබා ගන්නට ශ්‍රී ලංකාවේ තිබෙන ආයතන මොනවාද කියන කාරණය පිළිබඳව. එතනදී අපේ ලහිරු ගුණසේකර කතිකාචාර්යතුමා නියෝජනය කරන ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතන විද්‍යායතනය නැත්නම් NSBM හරිත සවසවී කියන්නේ ශ්‍රී ලංකාවේ බිහිවුණු ඉතාම දැවැන්ත විශ්වවිද්‍යාලයක්, ශ්‍රී රජයට අනුබද්ධ 100%ක්ම රජයට අනුබද්ධ විශ්වවිද්‍යාලයක්. මේ විශ්වවිද්‍යාලයෙන් අද වර්තමානයේ වෙනකොට ව්‍යාපාර කළමනාකාරීත්වය පිළිබඳව දැනුම ශ්‍රී ලාංකික සමාජයට ලබා දීමට විශාල පිටුවහලක් සිදු කරන ආයතනයක්. ඉතින් ඒ ආයතනය පිළිබඳවත් අපි මේ වැඩසටහනින් කතා බහ කරන්නට ඕනේ. මොකද ව්‍යාපාරයක් කරන්නට කැමැත්තෙක් සිටින කෙනෙක්ට තමන්ට අවශ්‍ය ශාස්ත්‍රීය දැනුම ලබා ගන්නට මේ ආයතනයට යොමු වන්නට පුළුවන්. එසේනම් අද මේ අධ්‍යයන කටයුතු ප්‍රධානීතුමා අවිලා තිබෙනවා විද්‍යා මේ ව්‍යාපාර පීඨයේ නියෝජනය කරමින් NSBM හරිත සරසවියෙන්. ඒ නිසාම ඔබතුමාට කියන්නට පුළුවන් ඔබතුමාගේ ආයතනයේ මොන වගේ ක්‍රියාවලියක්ද මේ ව්‍යාපාර කළමනාකාරීත්වය සම්බන්ධයෙන් සිදු කරන්නේ? ඔව්, NSBM හරිත සරසවිය ගත්තොත් වින්දේ ඔබ කිව්වා වගේම 100%ක් රාජ්‍ය ආයතනයක් නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ යටතේ තියෙන මම එක විශේෂයෙන් සඳහන් කරේ ඇත්තටම දැන් ලංකාව ගත්තොත් එහෙම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ දැනුම අධ්‍යයනය කිව්වොත් එහෙම හතුපිපෙන්නා වගේ ආයතන රාශියක් බිහි වෙලා තියෙනවා. හැබැයි හැමතිස්සෙම ඔබ බලන්න ඕනේ ඔබට මේ ලැබෙන අධ්‍යාපනය ගුණාත්මකභාවයෙන් කොයි වගේ ඉහළ තත්වයකද තියෙන්නේ කියන එක. එතකොට අනිවාර්යයෙන්ම NSBM හරිත සරසවිය ගත්තොත් එහෙම අපිට රාජ්‍ය වගකීම තියෙනවා. ඒ වගේම අපි දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ලෝකීය ප්‍රචලිත විශ්වවිද්‍යාල රාශියක් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නේ උපාධි පාඨමාලා ලබා දෙන්න. එතකොට අපිට ව්‍යාපාර කළමනාකරණ පීඨයේ තියෙන විශේෂ වශයෙන්, ඒ වගේම පරිගණක පීඨයේ තියෙන වේංශයේ අධ්‍යාපනය ලබන්න අවශ්‍ය සහකැමති පුද්ගලයන්ට, ඒ වගේම ඉංජිනේරු පීඨය, මේ කියන පීඨයන් තුනෙන් සමන්විතයි. ඒ පීඨයන් තුනේ අපි විවිධ අංශවල උපාධි පාඨමාලා රාශියක් පිළිගන්වනවා. ඒ වගේම පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා, එළගේ MBA, මේ වගේ උපාධින් රාශියක් අපි පිහිටවනවා. ඉතින් තම කෙනෙක්ට කැමති නම් මේ පිළිබඳ විස්තර දැනගන්න, තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට තියෙන අවස්ථාවන් දැනගන්න ඔවුන්ට පුළුවන්. අපේ දුරකථන අංකයේ තියෙනවා 011 544 5000, එහෙම නැත්නම් අපේ වෙබ් අඩවියේ තියෙනවා www.nsbm.ac.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා මේ විස්තර දැනගන්න පුළුවන්. මෙතනදී මම ඔබතුමාට තවත් ගැටලුවක් යොමු කරනවා. ඔබතුමාලගේ ආයතනයේ විසින් ලබා දෙන අධ්‍යාපනය යම්කිසි වයසකට සීමා වෙනවද? ඕනෑම වයසක පුද්ගලයෙක්ට මේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්ද? ඇත්තටම අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙච්ච දූ දරුවෙක් ඉඳන් ඒ වගේම අපොස උසස් පෙළ කරාට පස්සේ අපිට කිසියම් කාලයක් වෙනකන්, කියන්නේ අපි දැඩි වයස් නිර්ණායක දාලා නැහැ. නමුත් අපි කුඩාම වයස ගන්නවා නම් අපොස සාමාන්‍ය පෙළ හදාරපු කෙනෙක්ට, අපොස උසස් පෙළ හදාරපු කෙනෙක්ට ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන් අපේ උපාධි පාඨමාලාවන් එක්ක. හැබැයි ඔබ අපේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවන්, එහෙම නැත්නම් MBA කියන්නේ ව්‍යාපාර පරිපාලන පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධීන් ගත්තොත් එහෙම ඒවට කිසිදු වයස් බාධකයක් නැහැ. අපි බලන්නේ ඔවුන්ට මේ සම්බන්ධයෙන් කොයි වගේ දැනුමක් තියෙනවද, ඒ වගේම ඔවුන් සම්බන්ධයෙන් ප්‍රථම උපාධියක් හදාර තියෙනවද. ඒ වගේම මම කලිනුත් කිව්ව විදිහට අපි ප්‍රථම උපාධියක් තිබ්බේ නැතත් ව්‍යාපාරික ලෝකයේ එන මේ ව්‍යවසායකයන්ටත් අපි මේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවන් වල සහ මං කිව්වේ MBA පාඨමාලාවන් වල විශේෂ ඉඩක් වෙන් කරලා තියෙනවා. ඒකට වයස් ભેදයකින් තොරව ඔවුන්ට මේ ගැළපෙන අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. ඔව්. මෙතනදී තවත් කාරණයක් ඔබතුමා කතා බහ කළ යුතුමයි. මේ අධ්‍යාපනය ලබා ගැනීමේ වටිනාකම මොකක්ද මේ ව්‍යාපාර කිරීම සම්බන්ධයෙන්? අනිවාර්යෙන්ම දැන් අපි ඇත්තටම කලිනුත් කතා කරා විධිමත් දැන් ඔබට
අධ්‍යාපනය කියනදේ අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි විධිමත් අධ්‍යාපනය, අනිත් එක නොවිධිමත් අධ්‍යාපනය. එතකොට අපි අපේ අතීතය ගත්තොත් එහෙම ගොඩක් අපි සාර්ථක වෙලා තියෙන ව්‍යවසායකයන් ගත්තොත් එහෙම ඔන්න මේ නොවිධිමත් අධ්‍යාපනය මහා පරිමාණයෙන් ලැබිලා තියෙන ඕන් මොහොන දීපු හැලහැප්පීම් ගැටලු ප්‍රශ්න බාධක හමුයි. මත වර්තමානයේ ගත්තොත් එහෙම මේ ව්‍යවසායකත්වයේ දකින අපි ට්‍රෙන්ඩ් එකක් එහෙම නැත්නම් ලක්ෂණයක් තමයි වර්තමාන සමාජයේ ගත්තොත් එහෙම දැන් 1988 වගේ පස්සේ ඉපදිච්ච කට්ටිය අපි කියනවා මිලේනියල්ස් කියලා. මේ අතරේ ඔබ දකින ප්‍රධාන කාරණයක් තමයි ඔවුන් ඒ අංශ ඒ මං කිව්ව වයස් කාණ්ඩයේ ඉන්න, ඒ කියන්නේ අලුත් ව්‍යවසායකයන්. ඔවුන්ගෙන් බහුතරයක් උසස් අධ්‍යාපනය එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු පිරිසක්. එතකොට මේක අපිට හොඳ නිර්ණායකයක් වර්තමාන සමාජයත් එක්ක ඔබ ව්‍යවසායකයෙක් බවට පරිවර්තනය වෙන්න ඕන නම්. එහෙම නැත්නම් නිතැතින්ම ඒක මම විශේෂයෙන් කියන්න ඕනේ, ඔබ දන්න ඔබට ව්‍යවසායකයෙක් නෙමෙයි ඕනෑම තැනක රැකියාවක් හොයාගන්න අවශ්‍ය නම් වර්තමානයේ අවම සුදුසුකම බවට විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගැනීමපත් වෙලා තියෙන එක. අතීතයේ බැලුවොත් එහෙම මීට අවුරුදු 20කට කලින් හෝ 10කට 15කට කලින් බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් අප සුසස් පෙළ කරලා හිටියම ඇති උසස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබන්න අවශ්‍ය නැහැ. නමුත් වර්තමානයේ සරලව කියනවා නම් තමාගේ ව්‍යාපාරයක් පටන් ගැනීම හෝ වේවා ඕනෑම තැනක සේවයට යෑම හෝ වේවා විධිමත් අධ්‍යාපනයක් ලබලා අවශ්‍යයෙන් උපාධියක් ලබා ගැනීම කියන දේ සම්පූර්ණ වෙලා තියෙන්න අවශ්‍යයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේත් විදේශ රටවලත් ඕනෑතරම් අද වර්තමානයේ වෙනකොට අවස්ථාවන් තිබෙනවා. ඉතින් අපේ ශ්‍රී ලාංකික තරුණ දරුවන් විශේෂයෙන්ම ඒ වගේම තරුණ දෙමාපියන් සිටින ඔබගේ දරුවාගේ අධ්‍යාපනය පිළිබඳව සැලකිලිමත් වෙනවා නම් ඔබේ දරුවා ව්‍යාපාරිකයෙක් වශයෙන් අනාගත ලෝකයට යොමු කරන්නට ඔබ අපේක්ෂා කරනවා නම් එතනදී අනිවාර්යයෙන්ම ඔබේ දරුවාට මේ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳව කිසියම් අධ්‍යාපනයක් ලබා දීමට ඔබ යොමු වීම ඒ දරුවාගේ ව්‍යාපාර සාර්ථකත්වය සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන කාරණයක් බව අපි මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට ඕනේ. හොඳයි, අද දිනේදී අපි කතා බහ කරේ යම්කිසි ව්‍යවසායකෙක් ශ්‍රී ලංකාව තුර කුඩා ව්‍යාපාරයක් කොයි විදිහරද කළමනාකරණය කරගෙන සාර්ථක වීම ව්‍යාපාරය සිද්ධ කරන්නේ කියන කාරණය පිළිබඳව අපි කාරණා රාශියක් කතා බහ කරා. ව්‍යවසායකෙක් කියන්නේ කවුද? ව්‍යාපාරයක් ආරම්භ කරනකොට ඔහු සැලකිලිමත් වෙන්නට ඕනේ කාරණා හතරක් පිළිබඳව අපි කතා කරා. ඒ වගේම ව්‍යාපාරිකයාගේ භූමිකාව මොන වගේද කියන එක පිළිබඳව ඔහු දක්වන චරිත තුනක් පිළිබඳව කතා බහ කරා. ඒ වගේම ව්‍යවසායකයන්ගේ කුසලතාවයන් මොනවාද කියන කාරණේ, ඒ කුසලතාවයන් හතක් පිළිබඳව අපි විශේෂයෙන්ම කතා බහ කරා අපේ කථිකාචාර්යතුමත් සමග. මේ කාරණු කාරණා අපි මේ විදිහට මහජන වේදිකාවෙන් ඒ ශාස්ත්‍රය සම්බන්ධ ප්‍රවීණයන් කැඳවලා කතා බහ කරන්නේ. අපි විශ්වාස කරනවා මෙවැනි ශාස්ත්‍රීය දැනුම ප්‍රායෝගික ව්‍යාපාර කටයුතු සිද්ධ කරන ඔබ වෙත ළඟා විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වේදිකාව තැනීම තමයි අපි මේ සිද්ධ කරන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා අද දිනේදී අපි මේ කතා බහ කරපු මේ කරුණු කාරණාවලින් ව්‍යාපාරයක් කිරීමට සිහින දකින ඔබටත් ව්‍යාපාරයක් සිද්ධ කරන ඔබටත් මේ කරුණු කාරණා ඔබගේ ව්‍යාපාරයේ සාර්ථක කරගන්නට ඉවහල් වෙනවා ඇති කියලා. ඉතින් අපි ඉදිරි වැඩසටහන්වලදීත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ශාස්ත්‍රය සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු තවත් කරුණු කාරණා කීපයක් පිළිබඳව කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අරමුණෙන් අද දවසේ අපි මේ සූදානම් වන්නේ මහජන වේදිකාවෙන් සමුගෙන යන්නටයි. ඊට පෙරාතුව අද දිනේදී මහජන වේදිකාවට පැමිණ ජාතික ව්‍යාපාර කළමනාකරණ විද්‍යාලයෙන් නැත්නම් NSVM හරිත සරසවියේ නියෝජනය කරමින් එහි ව්‍යාපාර පීඨයේහි අධ්‍යයන කටයුතු ප්‍රධානි වශයෙන් කටයුතු කරන කථිකාචාර්ය ලහිරු ගුණසේකර මහත්මයාතුමාට ශ්‍රද්ධා රූපවාහිනී මහජන වේදිකාවෙන් අපගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන අවසාන වශයෙන් ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ අපේ මහජන වේදිකාව නරඹන ප්‍රේක්ෂකයන්ට? ඇත්තටම වින්ද මං හිතන්නේ ඉතාමත්ම කාලෝචිත වැඩසටහනක් වර්තමානයේ තියෙන සමාජයේ. අපි දැන් ව්‍යාපාර කරද්දි කතා කරා තියෙන අවස්ථාවේ හඳුනගෙන ඒකට සේවාවක් සපයන්න ඕනේ නැත්නම් භාණ්ඩයක් සපයන්න ඕනේ කියලා. ඉතින් මම ලැබපු අත්දැකීම තමයි මහජන වේදිකාව කියන්නේ සමාජයේ තියෙන ගැටලුවකට අවශ්‍යතාවයකට මග ඒකට පිළිතුරක් සපයන හොඳ තෝතැන්නක් වශයෙන් මම දකිනවා. මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මට මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සහ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. එසේනම් ලබන සෙනසුරාදා උදෑසන 10ට තවත් මෙවැනි කාලීන වශයෙන් වැදගත් වන මාතෘකාවක් පිළිබඳව කතා බහ කිරීමේ අරමුණෙන් එසේත් නැත්නම් කිසියම් රාජ්‍ය ආයතනයකින් ඔබට සපයන සේවාව පිළිබඳව ඔබව දැනුවත් කිරීමේ අරමුණෙන් ඔබේ ආලින්දයට ගොඩවැදීමේ අරමුණෙන් අද දිනේදී මහජන වේදිකාවෙන් අපි මේ සූදානම් වන්නේ සමුගෙන යන්නටයි. එතෙක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.